ආයුබෝවන් සුබ දවසක් සුබ දවසක් මම හිතන්නේ මම පෞද්ගලිකව අතිශය සතුටටපත් වෙන දවසක් අද මේ වගේම දවසක් මට මේ ළඟදී උදා වුණා මේ කොවිඩ් 19 උන්ට පස්සේ පාසලක ගුරුවරුන්ට දේශනයක් දෙන්න ඉතින් මම හරි ආසාවෙන් ගියේ මම හිතන්නේ ඒක මම සාර්ථකව කරා ඒ සියලු දෙනාම ආවාගේ කරා ගුරුවරයා කියන්නේ මේ සමාජයේ ඉන්න ඉහළම තලයේ වැජඹෙන සමාජ සංස්ථාව. ඒ මගේ නිර්වචනේ. ඒ වගේම තමයි රටක උගත උගත් මිනිස්සු කියලා ඒ නිර්ණායකය තීන්දුව කරන්නේ ඔහු හෝ ඇය උපාධිධාරියෙක්ද කියලා බලනවා. එහෙමනම් ඔහු අනිවාර්යයෙන්ම මේ රටේ ඉතාමත්ම ඉහළ තලයේ වැජඹෙන දැනුගත්කම් වලින් සපිරි මිනිසෙක්. ඉතින් අන්නේ වගේ අභිමානවත් ජනතා සංස්ථාවක් තමයි ඔබ සීල් දෙනා. ඉතින් මම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රාදේශීය ලේකම්තුමාට. විශේෂයෙන්ම අද දවස මේ මොහොත මට සම්බන්ධ වෙන්නට අවස්ථාව උදා කර දීම සම්බන්ධයෙන්ම විශේෂයෙන් මෙතුමාගේ චරිතය ලංකාවේ ප්‍රාදේශීය ලේකම් වරුන් දිහා බැලුවාම අංකයේ වැජඹෙන අපිටත් ආඩම්බරයක් ගෙන දෙන මහත්මේ ජනමාධ්‍යවල මේ ආකාරයට අපිට මේ තත්ත්වයන් විග්‍රහ වෙනකොට අපි පෞද්ගලිකව ඉතාමත්ම ඉහළ සතුටක් භුක්ති විඳා. තුමා ඉතාමත්ම හොඳ ගමනක් මේ ලංකා පරිපාලන සේවයේ තියෙනවා. ඒක අපි බලාපොරොත්තු වෙන එක එතුමාගෙන මේ අපේ හිණය. හොඳයි. ඉතින් අද දවස අපි අර්ථවත් දවසක් කරගමු. ඔබලා දැනගන්න ඕනේ ඔබලා කවුද කියලා. දැන් මම දැනගන්න එපා මං කවුද කියලා. එහෙම තක්ෂේරුවක් මට නැත්තම් මගෙන් එහෙම කිසියක් කරෙන්නේ නැහැ. දැන් මට 택සීරුවක් තියෙනවා මං ගැන. ඒ වගේම ඔබලාට 택සීරුවක් තියෙන්න ඕනේ මම කවුද කියලා. ඔබලා වසර 15-16ක් දුක් විඳගෙන වෙහෙසිලා මහන්සිලා දෙමව්පියන්ගේ මුදල් වියදම් කළා. දැනුගත්කම් ලබාගෙන විශ්වවිද්‍යාල උපාධියක් ලබාගෙන අද මේ සමාජයේ සමාජගත වෙලා ඉන්නේ මේ රට වෙනස් කරන තීරණාත්මක බලවේගයේ වෙස ක්‍රියාත්මක වෙන. ඔබ කවුරුවත් සරල මිනිස්සු නෙමෙයි. මේ මහ පොළවට ඉතාමත්ම වැඩදායි. සහ වැඩ කළ යුතු. ඊ වගකීම් සහ වටිනාකම් Taman සන්තකයේ හොයාගෙන සිටින ජනතාව. මේ වගකීමෙන් ඔබලාට මේ දෙන්න බෑ. ඔබලාට අපි උගන්ලා තියෙන්නේ මේ රටේ අහිංසක දුගී දුප්ප ජනතාව මේ රට ඉතාමත්ම ඉහළ තලයකට රැගෙන යන්න. ඒගොල්ලන්ගේ අහිංසක බලාපොරොත්තු ඒකයි. ඒ නිසා ඔබලා ඉස්සල්ලාම තේරුම් ගන්න මම කවුද කියලා. මට විශාල වගකීමක් තියෙනවා. යුතුකමක් ඉෂ්ට කරන්න තියෙනවා. ඒ දේ මං අනිවාර්යයෙන්ම කරන්න ඕනේ. ඒ කිරීම තුල තමයි මේ රටේ ගමන තීන්දුව වෙන්නේ. මෙන්න මේක පළවෙනිම තේරුම් ගන්න. ඔබලා ලේසි පාසු මිනිස්සු ටිකක් නෙමෙයි. අතිශය වටිනා තීරණාත්මක අපි ලඝු කළ බලමු බුලසිංහල ආසනේ නැත්නම් බුලසිංහල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේදී. ඔබලාට පුළුවන් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තත්ත්වය සම්පූර්ණයෙන්ම අංශක 180ක් අනිත් පැත්තට හරය යන්න. උඩු යටිකුරු කරන්න පුළුවන් 180 137ක් ලැහස්ති වුණොත් කරන්න බැරි දෙයක් නැහැ. කරන්න බැරි දෙයක් නැහැ. මහා දෙවන්ත ජනතා ශක්තියක් ජනතා හයියක් සහ ජනතා දැන් සම්භාරයක් ඔබලා සතු. මෙන්න මේක තේරුම් ගන්න ඉස්සෙල්ලාම මම සතු වගකීම මගේ සතු යුතුකම මං අනිවාර්යයෙන්ම මේ මහා පොළොව වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරනවාමයි කියලා දැඩි අදිෂ්ඨානයක් තියාගන්න.
මේක තමයි අද දවසේ අපි පළමුවෙන්ම කරන්න ඕන. අපි දන්නවා උපාධිධාරීන්ට සාමාන්‍ය දැනුගත් අයට රැකිරක්ෂා දෙනවා. පෞගිය ඒ කාලවල වල පෞගිය ආණ්ඩු විසින් පත් වීම දුන්නා. අපේ ලේකම්තුමාට කිව්වා ඔන්න මොනවා හරි වැඩක් දෙන්න. හැබැයි පුහුණුවක් නැහැ. ලීඩර්ෂිප් ට්‍රේනින් නැක් නැහැ. කරන්නේ මොකද්ද කියලා දැනුමක් නැහැ. ආදර්ශ නැහැ. ඉතින් සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක වෙනවා නම් එතුමාගේ හෝ එතුමියගේ පෞද්ගලික කැපවීම තුළ තමයි ඒ සාර්ථකත්වය ලබා ගන්න. දැන් අපේ ප්‍රාදේශීය ලේකම්තුමාලා එහෙමයි. හැබැයි සියල්ලට මේ දේ කරන්න බැහැ. ඒ නිසා ඔබලාට ඉතාමත්ම විධිමත්ම මේ රාජ්‍ය සේවයට, රාජ්‍ය සේවය කියන්නේ මේ රටේ සේවා සැපයුම අරගෙන බැලුවාම ඉතාමත්ම විශිෂ්ටතම ආයතනය. විශිෂ්ටතම ආයතනය මේ කවුරුත් දෙවෙනි රාජ්‍ය සේවයට. එනිසා ඒ වාසනාව ඔබලාට උදා වෙලා තියෙනවා. ඔබලා වාසනාවන්තයි. සත්‍ය වශයෙන්ම අතිශය වාසනාවන්තයි. ඉතින් අනේක නිසා ඔබලා ඒ වාසනාව මේ මහා පොළොව මත පතුරවා හැරලා ඒ වාසනා ගුණය මේ රටේ සංවර්ධනයට දායකත්වයේ දෙන ආකාරයට කළමනාකරණය කිරීම තමයි කළ යුත්තේ. ඊය තමයි මේ කරන්න හදන්නේ. වෙන මොකක්වත් නෙමෙයි. මේ වෙහෙසෙන්නේ, මේ කෑම් පවත්තන්නේ, මේ වැඩසටහන් පවත්තන්නේ, මේ සියල්ල මේ ආදර්ශ චරිත පෙන්වන්නේ. බොහෝ වෙලාවට ඔබලා නිවැරදි මිනිසුන් ලෙස ඔබලා ඉගෙන ගත දේ මේ මහා පොළොව මත පැල කරන්න. ඒක සිදු කරන්න ඕන. ඒක ඔබලාගේ වගකීම. අද දවසේ වගකීම, හෙට දවසෙත් වගකීම, අනාගතේ සියලු දෙනා මේ වගකීම හරියට කරොත් අපේ රට සුරපුරක් වෙන එක. මම දැන් ලංකාවේ 60,000ක් 65,000ක් මේ ආකාරයට උපාධිධාරීන් මේ පත්තින් අරගෙන රටේ රාජ්‍ය සේවයට යන්න පියවර තබන්නට ඔන්න මෙන්න කියලා තියෙන වෙලාවේ ඒ පුහුණුව තමයි මේ ලබන්නේ. ඒ නිසා ඔබ සියලු දෙනාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න. මම මේ ශ්‍රී ලංකාව ඇතුලේ රාජ්‍ය සේවයේ සුපිරි චරිතයක් බවට පත් වෙනවා. සුපිරි චරිතයක් බවට පත් වෙනවා කියලා ඒ හීනේ තියාගන්න. ඒක අභිමානයක්. දැන් අපි මේ වැඩ කරන්නේ මොනම දෙයකටවත් නෙමෙයි. පෞද්ගලික ලාභ දිහා බලලා නෙමෙයි. මුදල් ටික බලලා නෙමෙයි. දේපොළ වස්තු දිහා බලන මේ අපිට තියෙන අභිමානය. මේකට හැම කෙනෙක්ම ආසයි. මේ අභිමානය ලබා ගන්න පුදුම ආසාවක් තියෙන්නේ. ඒක මනුස්සකම. ඉතින් ඔබලාටත් වැටුපාරගෙන ගෙදර යනවට වඩා එහාට ගිහිල්ලා ඒ අභිමානවත් චරිතයක් වෙලා අර ස්වභාව ධර්මයෙන් ලබා ගන්න තියෙන සියලුම දේවල් ඒ සහනයන් ලබාගෙන වටිනා චරිතයක් විදිහට මේ රටේ බැබලෙන්ට ඔබලාට අවස්ථාව තියෙනවා. හැබැයි ඔබලා හෘදය මේ හදවතට එකඟව අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන. ඒක හිතේ තියාගන්න ඕනේ. හදවතට එකඟව වැඩ කරන්න, සිතට එකඟව වැඩ කරන්න. මේ වගේම ඒ වෙනුවෙන් වෙහෙසෙන්න, කැප වෙන්න. රාජ්‍ය සේවය කියලා කියන්නේ අතිශය වටිනා දෙවන්ත අවස්ථාවක් වුණා. හැබැයි ඒක නොසලකා හැරලා තමන්ගේ වැටුපට විතරක් වැඩ කරන මනුස්සයා ඇත්ත වශයෙන්ම වැඩන්නේ. අපි සමහර රාජ්‍ය ආයතන දිහා අරගෙන බැලුවාම සමහර තැන් වලට ගියාම අපිට කනගාටු හිතෙනවා. මම මේ ළඟදි ගියා මේවා කියන්න ඕන. මේ රට ඇතුලේ විශාල පරිවර්තනයක් වේගෙන එන නිසා මට වුමනාව තියෙනවා මේ රට ඇතුලේ අර ඇතිවෙන ඒ කෘෂිකාර්මික විප්ලවයට දායකත්වය දෙන්න. විශේෂයෙන්ම අපනයන කෘෂිකාර්මයට මම ගියා හොරණ ඒ සම්බන්ධයේ තියෙන නම කියන්නේ නැහැ මං. රාජ්‍ය ආයතනයේට ගේට්වේ සිකියුරිටි කෙනෙක් හිටියා. මං ඇහුවා මෙහෙම අද කවුරු හරි ඉන්නවද? ඒගොල්ලෝ මීට්නෑක් කිව්වා. මම ගියා ඇතුළට. ඇතුළට යනකොට කට්ටිය තේ බිබී ඉන්නවා. එහෙම උනන්ද මං ඇහුවා මේ ලීප්ලට් මොනව හරි තියනවාද මේ කුෂිකර්මය ගැන, විශේෂයෙන්ම අඹ ගස් ලැබු ඒ වගේ කියලා. ඒ මොනවත් නැහැ මහත්තයා. මෙහෙනම් නහවල් පළාතට ගියොත් නම් ගන්න පුළුවන්කෝ පේරාදෙණියට ගියෝ. ඒ මොකක්ද මේ මිනිස්සු ටික කරන්නේ? මේ රජේ මේ අහිංසක මිනිස්සු බදු කියන සල්ලි වලින් වැටුප් අරගෙන මොනවද මේ මහ පොළොවේ පැල කරන්න හදන්නේ? උදේට ඇවිල්ලා හවසට ගෙදර යන එකද? මම හරියට කනගාටු වෙලා ආවේ.
කරන්න දෙයක් නැහැ මේ සමාජ වෙනස මේ සමාජ විප්ලවය අපි විසින් කළ යුතුයි අපි විසින් කළ යුතුයි ඉතින් අපිට මේ රටට සමාජයට මිනිසුන්ට ආදරය කරන මිනිස්සු වශයෙන් දෙවන්ත වේදලාවක් මේ හදවත තුල ඇති වෙනවා මෙවැනි තත්ත්වයන් දකින්න ලැබුණා ඔබලා එහෙම කරන්න එපා මොන ආයතනයේද යතේ ආයතන ප්‍රධානින්ම හරි වෙනස් කරගෙන එක මිනිහයි ඕන රටක් සමාජයක් ආයතනයක් පවුලක් වෙනස් කරන්න අද පේනවනේ පෞද්ගලික උදාහරණ අරගෙන බැලුවාම අපේ ජනාධිපතිතුමා ජනාධිපති පුටුවේ වාඩි වෙච්ච හැටියෙම මේ රට වෙනසට යන හැටි 1977 න් පස්සේ ආනයන අපනයන ආදායම බැලන්ස් වෙලා දෙවන්ත හිඟයක් ඍණ අගයක් තිබුණේ අද බැලන්ස් වෙගෙන යනවා හිතන්නත් බැරි දෙයක් අසීරු අමාරු තීන්දුව తీරන අරන් තිනවා ඡන්දේ ගැන නොබල එතුමා මේ ළඟදි ගත්ත තීන්දුවක් ගැන මට ඇත්ත වශයෙන්ම පුදුම සතුටක් කහ කන්ටේනර් 18ක් ගෙනලා තියෙන එක වටිනාකම කෝටියයි ගෙනලා තියෙන්නේ හොරෙන් හොරෙන් ගෙනලා තියෙන්නේ එතකොට කැබිනට් මණ්ඩලයේ වෙළඳ ඇමතිතුමා බන්දුලුගුණ වර්ධන මහත්තයා කැබිනට් පේපර් එකක් දැම්මා මේක කොටලා සතෝසාරහා දෙමු සියලු දෙනා සාකච්ඡා කළා අන්තිම ජනාධිපතිතුමා ගුවා නෑ ඔය ටික පුච්චන්න දාන්න ඔය ටික පුච්චන්න දාන්න සියලු දෙනා විශ්මයටපත් වුණා විස්මයටපත් වෙලා ඇහුවා ඇයි ජනාධිපතිතුමා එතකොට මම මේක වෙළඳ පොළට දැම්මහම අර කහව වන්න කිව්ව මිනිස්සුන්ට දෙන මිල මොකද්ද මොකද්ද මං ඒ මිනිස්සුන්ට දෙන මිල අන්න අමාරු අසීරු තීන්දුව හරියට ඊට පස්සේ කිව්ව දෙයක් තමයි ඡන්දෙන් ඉස්සෙල්ලා අපිට ජනතාවගේ ඡන්දේ ඡන්ද නැති වෙලා පෙරදුනා නම් මට ප්‍රශ්නයක් නැහැ ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි මෙන්න බලන්න තීන්දුව ගන්න හැටි ඇයි අපිට මේ තීන්දුව ගන්න බැරි මම මේ දේශපාලන තීන්දුව ගැන කතා කළේ මිනිස්සු ගැන කතා කරන්න ඕනේ මේ තරම් කතා කරන්න පුළුවන් චරිත නැහැ ලංකාවගේ අනිත් රටවල අපි මහින්ද රාජපක්ෂ මහත්මයා තමන්ගේ මල්ලි ගැන කියපු එක්තරා කියමනක් මට මතක් වෙනවා මෙතුමා නම් පුදුම ජනාධිපති කෙනෙක් අපි කැබිනට් පේපර් දාන්නේ කියවලා නෙමෙයි කැබිනට් පේපරේ අමාත්‍යංශ ලේකම්තුමා මේ වගේ පරිපාලන දරින් හදලා දෙනවා ඒක ගිහිල්ලා දානවා කවුරුවක් බලන්නේ කියන්නේ අනුමත කරලා දානවා මෙතුමා කැබිනට් පේපර් දෙන කැබිනට් රැස්වීමට ඉස්සලා සියලුම දෙනා කැබිනට් පේපර්ස් ටික දෙන්න ඕනේ එතුමාට අකුරක් නැර කියවලා එන්නේ මේ කවුද කියන්නේ අයියා කියන්නේ මල්ලි ගැන අකුරක් නැර කියලා එන්නේ මම කැබිනට් මණ්ඩලයේ හිටිය අවුරුදු ගාන තිස්සේ මෙහෙම ජනාධිපති කෙනෙක් නම් මම දැකලා නැහැ මෙන්න චරිත මෙන්න චරිත ඇයි අපිට එහෙම වෙන්න බැරි ඇයි අපිට එහෙම වෙන්න බැරි ඔබලා අන්න එහෙම චරිත වෙන්න ඕනේ වැඩක් කරනකොට ඉතාමත්ම නීට් එකට හරියට නිවැරදිව වැඩගෙන චරිත බවට පත් වෙන්නට ඕන ලේකම්තුමා එතනින් සමත් හදවතේ මගේ ලොකු සතුටක් සන්තෝෂයක් තියෙනවා එතුමා ඒ වගේ තරුණ ජවයක් තියෙන මිනිසෙක් මේ 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 තනතුරේ වාඩිලා ඉන්නේ ගන්න ඒ වගේ මේ රටේ හොඳ චරිත තියෙන ආදර්ශයට ගන්න අරන් බලන්න මේ කැබිනට් මණ්ඩලයට පත් වෙච්ච අලුත්ම චරිතයක් මම අතිශය ආඩම්බරයි කතා කරන්න අලි සබ්රි ගැන අධිකරණ ඇමතිතුමා අධිකරණ ඇමතිකම දෙන්නපා කියලා හාමුදුරුවරු කිව්වා හාමුදුරුවනේ නමුත් ජනාධිපතිතුමායි මහින්ද මහත්තයයි කතා කරලා ඒගොල්ලන්වත් සමතයකට පත් කරගෙන ඒ අධිකරණ ඇමතිකම දුන්නේ එතුමාගේ වැඩපිළිවෙල දැක්කහම පුදුම හිතෙනවා ඒ වගේ චරිත ලංකාවේ හිටියා සුපිරි චරිත නිදහසෙන් පස්සේ හිටියා ඔලිවර් ගුණතිලක සර් ඔලිවර් ගුණතිලක අතිශය දක්ෂ වැඩකාරයෙක් අතිශය දක්ෂ ඔබලා අහලා ඇති සමහර විට ඒ ඔලිවර් ගුණතිලකගෙන් පස්සේ දක්ෂ වැඩකාරයෙක් කැපිපෙන චරිතයක් රට ඇතුලේ හිටියේ නැහැ 1970 බිහි වුණා පිරිස්සහර ඩයස් බණ්ඩාරනායක කියලා චරිතයක් අතිශය සුපිරි වැඩකාරයෙක් ඊළඟට මෑත කාලීනව අරගෙන චරිත අරගෙන බැලුවාම ලක්ෂ්මන් කදිරගාම රංජන් විජේරත්න ඒ චරිත මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරු දෙන්නට පෙර ඇමතිවරු වශයෙන් දිවුරු දුන්න චරිත කලාතුරකින් ඉන්නේ ලක්ෂ්මන් කදිරගාම මහත්තයා පාර්ලිමේන්තුවේ යන්නත් ඉස්සෙල්ලා ඇමතිවරේ කැබිනට් රැස්වීමට ගියා රංජන් විජේරත් මහත්තයත් එහෙමයි අලි සබ්රි මහත්තයත් එහෙමයි පළවෙනි වතාවට මේ කැබිනට් මණ්ඩලයේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් වශයෙන් දිවුරු දෙන්නට පෙර ඔහු කැබිනට් මණ්ඩලයේ වාඩි වුණා මේ මේ අතිශය
එතුමා මේ කළුතර පැත්තේ ඉපදිච්ච සාමාන්‍ය චරිතයක්. නමුත් දැඩි උත්සාහය, ඒ උගත්කම දැවන්ත විදිහට මුදා හැරලා අද රටේ සුපිරිම චරිතයක් බවට පත් වෙලා තියෙනවා. දැන් වර්තමානයේ අරගෙන බැලුවහම අපි කවුරුත් දන්නවා බැසිල් රාජපක්ෂ මහත්තයා. එතුමාට හිතෙන දේ එතුමා කරනවා සහ රට වෙනස් කරපු චරිතයක්. අපිට වෙන්න බැරි නැහැ. එහෙම චරිත වෙන්න බැරි නැහැ. ඒ ආදර්ශයට ගන්න ඕනේ චරිත. 2015 හැමෝම දැස්කුවා මෙතුමා තමයි වැරද්දි. හා රයිට් මම බලා ගන්නවා. 2023 දෙක අරන් නැවතුවා ජනාධිපති කෙනෙක් පත් කරා හිතන්නවත් බැරි. හිතන්නත් පුළුවන් මේවා කරන්න පුළුවන් ඒ කියලා. නමුත් කෙරුවා. ඒ සුපිරි එක චරිතයයි. එක චරිතයයි. ඊට පස්සේ ඒ චරිතයක් දිනන චරිත වටා විශාල ප්‍රමාණයක් එකට එකතු වෙනවා. විශාල ප්‍රමාණයක් එකතු වෙනවා ඒ චරිතය එක්ක. ඒක තමයි ලෝක ස්වභාවය. අන්න ඒ වෙනස මහා ගොඩක් නෑ ලක්ෂයකට එක්කෙනා ඉන්නේ. මේ වගේ වටිනා වැඩ කටයුතු කරන ඒ ඒ අධිකාරී බලය තියෙන ඒ මෙහෙවුම් හැකියාව තියෙන චරිත ඉන්නේ ලක්ෂයකට එක්කෙනා. ලංකාවේම 100ක් නෑ. ඒක 200ක්ට එක්කෙනායි. මෙන්න මේ චරිතයක තමයි රට වෙනස් කළා. ඒක බැසිල් රාජපක්ෂ මහත්තයා රට වෙනස් කරුවේ නැද්ද? වෙනස් කළා. එහෙමනම් ඔබලා හිතන්නේ ඇයි මට බැරි? මට බැරි ඇයි? මමත් චරිතයක් නේ. මාත් ඉගෙන ගත්ත චරිතයක් නේ. මේ මොකද අපිට ගෙදර වෙනස් කරන්න බැරි? ගෙදර අම්මා තාත්තා වෙනස් කරන්න බැරි මොකෝ? අපේ දූ දරුවන් වෙනස් කරන්න බැරි මොකෝ? ගෙදරින් හිතන්න, ගෙදරින් පටන් ගන්න. මෙන්න මේ ටික කරන්න ඔබලා ඉතාමත්ම අවශ්‍ය කරන තැනට ඔබලාට ගමන් කරන්න පුළුවන්. ඔබලා බලාපොරොත්තු වෙන තැනට සහ මේ රට මේ මහ පොළොව ඉල්ලා සිටින තැනට ඔබලාට ලේසියෙන් සහ පහසුවෙන්ම ගමන් කරන්න පුළුවන්. හැබැයි කැපවීම අදිෂ්ඨානය, ඒ ආත්ම සංගමයේ ආත්ම විශ්වාසය, බය නැතිකම මේ සියල්ලම තියෙනවා. එකක් දුර්වල වුණොත් බය නැති වුණොත් මුකුත් කරන්න බෑ. බය වුණම මුකුත් කරන්න බෑ. ඉතින් අන්නේ කැමංගු මේ 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 ආදර්ශ චරිත දිහා බලන දැන් මම නම් එහෙමයි. මම මේ ව්‍යාපාරي පටන් ගන්නට පෙර පවා මේ ආදර්ශ චරිත දිහා බැලුවා. මම සර්ලියෝ ගුණතල කියලා කිව්වා. ටෙලිෆෝන් හතරක් එකට පාවිච්චි කරමින් ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් මිනිහෙක් තමයි සර්ලියෝ ගුණතල. මේකට උත්තර දෙනවා මම දැකලා තියෙනවා ලංකාවේ පෞද්ගලික ආයතන වල ටෙලිෆෝන් 2-3 පාවිච්චි කරමින් ඒ හැම එකටම එකට පාවිච්චි කරමින් උත්තර දෙන ඒ පරිපාලනය කරන මිනිස්සු දිහා මම දැකලා තියෙනවා. අද නම් කොන්ෆරන්ස් දාලා කතා කරන්න පුළුවන්. ඒ කාලේ එහෙම බෑ. මොන කොන්ෆරන්ස් එකක් ගන්නෑ. මේක කතා කරන සුට්ටක් ඉන්න කියන අරයට කතා කරනවා. ඒ පොඩ්ඩක් ඉන්න කියන හැම. නමුත් මේ හතර දිනාට මේකට කතා කරනවා. මේව අතිශය දුර්ලභ ගතිගුණ. අපි මේව නිර්මාණය කරගන්න ඕනේ. දැන් මගේ ආයතනේ මම ඒ වගේ චරිත හදලා තියෙන්නේ. මේ විදිහට වැඩ කරනවා. අන්න ඒකයි. අපි දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. මම සුපිරි චරිතයක් වෙලා මට හිතේ සතුට කියන එක ඇති කර ගන්න ඕනේ. ඒ අභිමානය, ඒ ජවය ඇති කරගත්තොත් මම මේ රටට වටින චරිතයක්. දැන් පෞද්ගලික මම අද මට මේ අවස්ථාව පාව ලැබුණේ ඒකයි. නැත්තම් මට හම්බ වෙනවද? මේ අතිශය දුර්ලභ වටින අවස්ථාව හම්බුනේ ඇයි? මම මුදා හැරපු ඒ මහා දෙවන්ත ශක්තිය, ජවය, ඒ වටිනාකම සහ දැක්ම නිසා තමයි මට මේ අවස්ථාව ලැබුණේ. නැත්නම් ලැබෙන්නේ නැහැ. එහෙනම් අනිත් පැත්තට ලැබෙන්නේ නැහැ. එහෙම නැහැ. එහෙම හම්බෙන්නේ නැහැ. අපි පුංචි කාලේ ඉඳලා අර මිනිස්සු දිහා බල්ලා, ඒ චරිත වැඩ කරපු දිහා බලලා, කලාවෙන් සාහිත්‍යයෙන් ඉගෙනගෙන, ඒව හදවතේ තැම්පත් කරගෙන, රස විඳීම, රසඥතාව ඉහළට මතු කරමින්, මිනිස්සයා ගැන අනුකම්පා සහිතව බලන්න ඉගෙනගත්ත නිසා, දයාව, අනුකම්පාව දියුණු කරපු නිසා, ව්‍යාපාරයක් කරත් රටේ මිනිසුන්ගේ තුට්ටු දෙක මංකොල්ල නොකන, මිනිසුන්ව හූරා නොකන, මිනිසුන්ට සේවයක් කරන ව්‍යාපාරයක් කරන්න, මානසික මුහුණුවරින් ව්‍යාපාරයක් කරන්න අපි ඉගෙන ගත්තේ මෙන්න මේ ගුණාංග නිසා. වෙන මොකක් අහින්ද නෙමෙයි. නැත්නම් මම මහ වෙනස් මිනිහද නෑ. මමත් ඒ ඕගොල්ලෝ වගේ මිනිස්සෙයි. ඕගොල්ලෝ නම් උපාධි දැර මම උපාධිය බාගට කරපු මිනිහ. උපාධියෙන් බාගයි මට දී. හැබැයි මං පොතපත කියවලා දිනවා අවුරුදු 10 ඉඳලා.
දෙවන්ත පොත්පත් කියෝලා මේ මිනිහා වෙනස් වෙච්ච මිනිස්සේ විනාශ වෙන උත්සාහ කරපු මිනිස්සේ එනිසායි මම කියන්නේ ඔබලාට මේ ඔපචුනිටි එක මේ අවස්ථාව ලැබෙන්නේ නැහැ බලන්න ගමේ 137යි නේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේම ඔබලා කොයි තරම් සුපිරි චරිතද සුපිරි චරිතද කොච්චර වටිනවද ඒක ඉස්සෙල්ලම තක් මං කිව්වේ අපි කවුද කියලා අපි තේරුම් ගන්න මාගෙන රට සමාජයේ බලාපොරොත්තු තියලා තියෙන බලාපොරොත්තු මොකද්ද කියලා තේරුම් ගන්න තේරුම් අරගෙන ඒට සාපේක්ෂව වැඩ කරන්න ඔබලා දිනුන් ඔබලා දිනපු හැටියේ රට දිනපු හැටියේ සමාජය දිනුන් සමාජය දිනපු හැටියේ සමාජ ජීවිතේන සියලුම මිනිසුන් පවණක් මේ සතා සිව්පාව පවා ගහකොළ පවා ඇලදොළ පවා ජයග්‍රහණය කරනවා මේක තමයි ඇත්ත මේක තමයි සත්‍ය මේකෙන් අපිට කාටවත් මිදෙන්න බෑ දැන් අපි පුංචි කාලේ ඉඳලම මේ රටට අසීමිත විදියට ආදරය කරපු මිනිහෙක් මම රටේ මහ ජනතාවට අසීමිත විදියට ආදරය කරපු මිනිසෙක් මට අද වෙනතුරුත් එකම තරහකාරයෙක්වත් නැහැ මට වෛර කරන මිනිහරත් මං අනුකම්පාව යොදවන්නේ මං ගියේ සතියේ උදාහරණයක් ගන්නම් හඳුරන්නේ මගේ ලොරියක් මංගොල්ල ගෑ නාවල පිටියේදී මේ මේ අමාරු තීන්දු ගන්නේ කොහොමද කියන කෑම මම මේ පෙන්වන්නේ අපේ වැඩපොලේ හිටපු අපේ ගමේ දෙන්නෙක් සම්බන්ධයි හැබැයි පැය 24ක් යන ඉස්සෙල්ලා මගේ තියෙන ඒ ඒ ඒ ශක්තිය මුදාහැරලා මම මේ මිනිසුන් අත්අඩංගුවට ගත්තා අරගෙන දැන් නඩුව යනවා මේ අපේ ගමේ හිටපු කොල්ල දෙන්නක් බය නැහැ ඕනම දෙයකට ලැහැස්ති හිත හොඳයි පපුව හොඳයි අර හොඳ පපුව වගේ මං කල්පනා කරා මුන් දෙන්නව හිරිය දාන්න පුළුවන් මට සල්ලි ටික වියදම් කරාම මුන් අවුරුදු ගානකට හිරිය ඇරියගේ හැබැයි මුන් එළියට එන්නේ පාතාලිය වෙලා මේක මේ රටට හොඳ විදියට නෙමෙයි බලපාන්නේ මේකට ඉඩ දෙන්න බෑ මං කතා කරා කොල්ල දෙන්නට මං ඔබල විනාශ වෙන්න එපා හොඳ මිනිස්සු යල්ලා කියලා අපේ ආයතනයේ අමුද්‍රව්‍ය සපයන ස්ථානයක් ඒගොල්ලන්ට හදලා දුන්නා. නෑගුවාම ලොරියක් ගන්න අවශ්‍ය පහසුකම් ටික හදලා දුන්නා. ඊට පස්සේ ගිය සතියේ 9 වෙනිදා 9 වෙනිදා 6 වෙනිදා නඩුව තිබුණා. මම අපේ නියෝජිතයව ගෙනල්ලා ගියා මේ නඩුව සමතේටපත් කරගන්න. නඩුව සමතේකටපත් කරගන්න ඔබ අපේ නීතිඥ මහත්තයාට කියන්න ආයතන ප්‍රධානී වශයෙන් මේ නඩුව ඉස්සරහට ගෙනියන්න කැමති නැහැ ඕනම පාඩුවක් විඳ ගන්න අපි කැමතියි ඒක සාවිත කියන්න ඒ වගේම අනිත් පැත්තේ නීතිඥව ගිහිල්ලා මේ නීතිඥ මහත්තයාක හම්බෙලා මේක මෙහෙම කරගන්න ඕන කියලා කියන්න කියලා ඒ සමිතේටපත් වුණා උසාවියට ගිහිල්ලා කතා කරාම අර ළමයින්ව නිදහස් කරා මොකක්වත් දඩයක් මොකක්වත් නැහැ හාමුදුරනේ අද අතිශය සතුටටපත් වෙලා ඉන්නේ ළමයි අපි වෙන ඕනම දෙයක් කරන්න ලෑස්ති අපි ආයතනය ආරක්ෂා කරන්න ලෑස්ති එන්න තීන්දු හැබැයි උසාවියේ සියලු දෙනාම කියලා දෙනා මේ වගේ ආයතන ප්‍රධානියෙක් නැහැ මේ තීන්දු ගන්න නැහැ මෙහෙම කවුරුවත් හැබැයි වෙලාවටම නඩු කාරණ ඕනා මේ කඳරේ මැඩම් කෙනෙක් එතුමිය අපි ගැන හොඳින් දන්නවා මෙන්න මේක අමාරු තීන්දු ගන්න ඕන අසීරු තීන්දු ගන්න ඕනේ ඒ තීන්දු ගන්නේ කුමක් සඳහාද මේ රටේ මේ මහ ජනතාවගේ මේ මහ පොළවේ යහපත වෙන්නේ එනිසා ඔබලා මම යලි යලි පුන පුනා කියන්නේ ඉස්සලම තේරුම් ගන්න මං කවුද කියලා මම කවුද මට තියෙන වගකීම කොහක්ද මගේ යුතුකම කොහක්ද මගේ යුතුකම මගේ පවුලට විතරක් නෙමෙයි මගේ දුවදරුවන්ට විතරක් නෙමෙයි මගේ සහෝදර සහෝදරයන් විතර නෙමෙයි මේ මහා පොළොවටමයි කියන ඒ දෙවන්ත මුහුකුරාගිය පළල් දැක්මත් එක්ක වැඩ කටයුතු කරන්න ඔබලා ඉතාමත්ම සුව පහසු විදියට මේ රට ඇතුලේ මේ සමාජය ඇතුලේ ජීවත් වෙන්නට අවශ්‍ය පහසුකම ස්වභාව ධර්මයෙන් හදලා දෙයි
හදලා ඉතින් ඇත්තෙම ඔබලා දැන් සතුටු ඇති මේ මිනිස්සයා මේ කතා කරන මිනිස්සයා ආපු ගමන ගැන චුට්ටක් දැනගන්න කොහොමද මේ මිනිස්සයා මේ ප්‍රතිහාරයක් පාලා වගේ මේ මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ මේක හැමෝම ආසයි මේ කතාව අහන්න ඒ නිසා මගේ මේ කතාවේ දෙවෙනි කොටස විදිහට නම් පළවෙනි කොටස විදිහට කිව්වේ ඔබලා තේරුම් ගන්න ඔබලා කවුද මම කවුද කියන ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න මං හිතනවා අද දැන් මේ මොහොත වෙනකොට ඔබලා සියලු දෙනාම තේරුම් අරන් ඇති මම කවුද මගෙන් කෙරෙන ඕන යුතුයකම සහ වගකීම මොකක්ද කියන එක පිළිබඳව සෑහීමකටපත් වෙලා ඇති කියලා මම විශ්වාස කරනවා එහෙමනම් අපි දකින්න ඕනේ මේ ලංකාවේ නැත්නම් සමාජය ඇතුලේ කිසියම් ගමනක් ගිය චරිතයක් කොහොමද ඒ ගමන ආවේ කියලා දැන කියා ගන්න නැත්නම් හඳුනා ගන්න අවබෝධ කර ගන්න එහෙම අපිත් හරි ආසයි මම වැඩියෙන්ම කියවල තියෙන චරිත කතා ලෝකේ තාමත්ම සුවිශේෂයේ මිනිසුන්ගේ චරිත කතා මම කියවල තියෙනවා ඒ වගේම ශ්‍රී ලංකාව ඇතුලේ ඔය බිහි වෙච්ච සියලුම දෙනාගේ චරිත කතා මම කියවල තියෙනවා අවශ්‍ය කරන චරිත කතා ටික ඒ තුලින් මම පන්නරේ අරන් තියෙනවා ඒ තුලින් මම ජවය අරන් තියෙනවා ඒ තුලින් මම ශක්තිය අරන් තියෙනවා ඇයි අපිට බැරි මේ මිනිසුන්ට පුළුවන් නම් අපිට බැරි ඇයි ඒ ශක්තිය ගන්න ඔබලත් ඒ වගේ චරිත කතා කියවන්න සහ දැන් මම ආපු ගමන ගැනත් පොඩ්ඩක් අපි කතා කරමු මම ඉපදුනේ මේ උබලගේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසි අර රැටිල කියන ඉතාමත්ම දුප්පත් පහසුකම් අඩු හැබැයි సౌందర్యාත්මක ලස්සන ගමක මං ඉපදුනේ මේට අවුරුදු 62කට ඉස්සෙල්ලා 62ක් ඉපදිච්ච පවුල ගැන කියන්න එපා පවුලේ 10 වෙනි සමාජිකයා විදිහට තමයි මම ඉපදිලා තියෙන්නේ. ඉතින් මට වැඩිමහල් 9ක්. පිරිමි 3යි. ගෑනු පක්ෂේ 6යි. 9 දෙනෙක් මට ඉහළින්. අපේ දෙමාපියෝ මොනවද කෙරුවෝ? රැකියාවල්. 10 දෙනෙක් ජීවත් කරවන්න. 10 දෙනෙක්ගේ කටබඩ පුරවන්න 10 දෙනෙක්ගේ අධ්‍යාපනය සලසන්න මොනවද මේ මිනිස්සු කරපු රැකියාව අපේ රටගිරුවේ ගොවිතැන හැබැයි කලාතුරකින් ලී ටිකක් කපලා මොරටු රරා යන සිරිතකුත් තියුණා ගංගේ පා කරගෙන හැමත් කීයක් කරේ හොයාගත්තා අම්මා සුද්දාගේ වත්තේ කිරි කැපුවා ඒ කාලේ තියෙන රම්පවුන් අතු අපි පුංචි කාලේ 72 තමයි රජයට ගත්තේ. සුද්දාගේ වතු ඇංගලන්තයේ අයිතිකාරයෝ හිටියේ. බය වතු අද වගේ නේ නිනිට් එකට තිබුණා. ඒ වත්තක රැකියාවට යනවා කියන්නේ හරිම අපහසුයි. මේ රාජ්‍ය සේවයට යනවා වගේම තමයි. ඔන්න අපේ දෙමාපිය කරපු රැකියාව. අම්මා ඉතින් ඔය 8 වෙනිදා 9 වෙනිදා 10 වෙනිදා යනකොට පඩි අරගෙන එනවා. වත්තේ කිරි කපලා. වැස්සොත් ඉතින් ඒ පඩියක් නෑ පෑවොත් පඩියක් අරන් එනවා හැබැයි ඒ පඩි අරගෙන එනකන් ඉන්නවා අපි හෝල්ස් බෝතලයක් අනිවාර්යෙන්ම අම්මා අරන් එන්නේ ඔක බොන්න පුදුම ආසාවක් තියෙන්නේ කිරිපිටි බීපු අය නෙමෙයි අපි මව කිරි බීලා හැදිච්ච අය අර කිරිපිටි බොන්නේ අම්මා පඩි ගේනාන පුදාට විතරයි හැබැයි ඒක අද ගෙනාව නම් හෙට උදේ වෙනකොට ලොඳවත් නෑ ඔක 4-5 පාරක් කෑ ගහලා හදවගෙන ඔක මොනවා 10 දෙනෙක් 12 දෙනෙක් බොනකොට ඉතින් හොලිස් බෝතලේ මොකද මම නම් 4-5 පාරක් කොහොම හරි බොනවා ඔක ඇත්ත නිකන් මේ ඇත්ත කතාවක් මම මේ කියේ මට මතක් වෙන්නේ දේ ඉතින් ඔහොම හැබැයි අපේ දෙමාපියෝ හරිම ඉන්ටෙලිජන්ට් බුද්ධිමත් තාත්තත් ඒ වගේ අම්මත් ඒ වගේ අම්මට තිබුණේ මාර සුපිරි දැනුමක් හැම පොතක්ම කියවනවා
අම්මට අහුවෙන්නේ මොනවද විවේක කාලය ඇතුලේ සිනම් පොත්පත් අම්මා කියවනවා තාත්තා ගුවන් විදුලියට සමන් දෙනවා ප්‍රවෘත්ති සදා කාලික මහානම ජාත්‍යන්තර රටයන් පවා තාත්තා හොඳට දන්නවා ඒගොල්ලන්ට උවමනා තියෙන අපි සියලු දෙනාට මුගන්නන්න අපේ නිවස තක්ෂලාවක් වගේ හවසට සීලු දිනා පොත්පත් කියවනවා අක්කලා හය දිනාගෙන් පස් දිනක් ඉස්කෝලේ යනවා මම පාසලට ඇතුල් වෙනකොට පස් දිනක් ඉස්කෝලේ යනවා අර පොත්පත් ගේනවා මමත් කියවනවා අර පොත්පත් බැරි පුළුවන් ගායෙන් මං කියවනවා හෝඩිය පන්තියේදී දෙකේදී හරි ආසයි පොත්පත් මට ඔරතු දෙන පොත්පත් නෙමෙයි අක්කල නවකතා ගේනවා මට මතකයි මං ජීපි සේනානායකගේ වරදත්ත කියන නවකතාව තමයි මුලින්ම නවකතාවක් විදිහට කියෙව්වේ ඊට පස්සේ විජේ බාකොල්ලේ ඒ කාලේ අක්කලට සබ්ජෙක්ට් එකට දීච්ච පොතක් විජේ බාකොල්ලේ ඒව හතර පාර කියවනවා මං කියවන්න පුළුවන් පුංචි කාලෙම ඒ කොහෙන් ආපු දැනුමද මන් දන්නේ ඒ කියවීමේ හැකියාව තිබුණා එහෙම කියවලා ඉතින් ඉස්කෝලේ ගියා පාසල් ගියා 500 පළවෙනි නැත්තම් දෙවෙනි අනිවාර්යෙන්ම තුන්වෙනියෙන් පහල කවදාවත් පහලට බැස්සේ නැහැ ගිහිලා සාමාන්‍ය පෙළ විභාගෙත් ලිව්වා ලිව්වේ කහක් වහගෙන මට මේ ජීවිතේ එන්නේ බාධාවල්මයි අර කුඹුරු වැඩ කරා මඩ ගියා ඇහැ පේන්නේ නැහැ දැන් ඇස්වාට් උදේට යනවා හවසට විභාගෙ ලියනවා ඒ සම්මාන පහක් සහිතව විභාගෙ පාස් වුණා පස්සේ උසස් පෙළ කරනවා හැබැයි උසස් පෙළ කරනවා කියලා අර දෙනට යූට් එක ආයෙව නෙමෙයි ඒ සබ්ජෙක්ට් එකට අදාළ සීලුම් පොත්පත් අපි ගිහනවා ලයිබ්‍රරියට ගිහිල්ලා මට මතකයි අදත් මට ප්‍රයෝජනට එන එක පොතක් මං කිව්වා ජෝප්‍රි කවුදර්ගේ සංක්ෂිප්ත මුදල් විද්‍යාව කියන පොත පරිවර්තනය කරලා තියෙන සිංහලට ඒ පොත මං හිතන්නේ මමයි අර දිවලකට නන්දසිරි විතරයි ඒ පොතේ අරන් තියෙන්නේ වෙන කවුරු අරන්නේ හැබැයි එයා තියෙනකොට මං උස්සනවා මං තියෙනුනේ මොකද ඒ පොතේ තර වටනවා අදත් මට ඒක වටිනවා මොකද මේ ආයතනයේ ගණන් මිනු හදනකොට ජෝප්‍රි කවුදර් සංක්ෂිප්ත මුදල් විද්‍යාව ඊට පස්සේ ආර්ථික විද්‍යාවල දැන්ට මහා බැංකුවේ අධිපති ලක්ෂ්මන් මහත්මයා ලක්ෂ්මන් සහ ගුණසේකර කියලා දෙන්නෙක් එක පොතක් ලියලා තිබුණා ආර්ථික විමසුම කියලා ඒ පොත කටපාඩම් මට උසස් පෙළ සම්පූර්ණයෙන්ම ඒ පොත කියෙව්වා නම් උසස් පෙළට උත්තර දෙන්න පුළුවන්. දැන් මහා බැංකුවේ අධිපති මම හරි සතුටුයි. එතුමාගේ පොත බලලා මම ආර්ථික විද්‍යාව හොඳට ඉගෙන ගත්ත මිනිහෙක් විදිහට ලක්ෂ්මන් මහත්තයාද මහා බැංකුවේ අධිපතිකම ධර්ණ ගැන මම අතිශය සතුටටපත් වෙනවා. ඉගෙන ගත්තා. 1977 උසස් පෙළ රිසල්ට් එක අරන් බැලුවාම හාමුදුරනේ මම පේරාදෙණිය විශ්වවිද්‍යාලයට තේරෙන වෙන කොහෙටවත් නෙමෙයි බලාගෙන හිටියා 1977 ආණ්ඩු වෙනස් වුණා ශිෂ්‍ය ගන්න ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා වෙනස් කරා දිස්ත්‍රික්ක ක්‍රමය ඇති කරා ඒ හරහා මට ගෙදර නවතින්න සිද්ධ වුණා ලකුණු දෙකක් මාතේ ලකුණු දෙකක් මාදී හැබැයි ඊගාව අවුරුද්දේ විභාගෙ දාන්න පරක් ওই විභාගෙ දාලා ඉවරයි මේ සිලෙක්ෂන් එනකොට කමක් නැහැ ආධාරමත් දුන්නේ නැහැ පේරාදෙණිය විශ්වවිද්‍යාලේ මම රිෂ්ඨේලා බාහිර උපාධිය කරා කළා පළවෙනි උපාධිය තා ඉහෙලින්ම සමත් හැබැයි අර ඒ කාලේ තීච්ච ඒ සමාජයේ පිකටින්මයි විශ්වවිද්‍යාලේ පවත්තන්න හරි අමාරුයි. අර වයිට් පේපර් එක දවල් පත්‍රිකාව හකුලා ගනිමු. හැමදාම හකුලා ගනිමු කොළඹ. විශ්වවිද්‍යාල වහලා. අවුරුදු ගානක් ගියා ජීඒව් එක කළා ඉවරින්. මම කල්පනා කරා මේක වැඩක් ඇති වැඩක් නෙමෙයි. මේ උපාධිය ගන්නකොට මං හෙන නාකි. මට මේක මගේ යෞවන ජීවිතේ මගේ තරුණ ජීවිතේ යපතේ යනවා. මම මේක නවත්තනවා. මට උපාධිය ඕනේ නැහැ. ආත්ම ශක්තිය ආත්ම විශ්වාසය දිනම් මොනවා හරි කොල්ලා මේ රටේ
අවශ්‍ය ඉලක්කයට යන්න පුළුවන් කියන මේ මතය හදාගෙන මම පුංචි පුංචියට ව්‍යාපාර පටන් ගන්නවා. අවසානයේ කඩයක් දානවා. බැලන්ස් එලා. මොකද ගමේ සියලුම කඩ තියෙන හූරාගෙන කරන කළු කඩ. මට වුමනා තුන මෙතනින් මිනිස්සු මුදව ගන්න. කඩයක් දැම්මා. හැබැයි ඒ කඩේ දානකොට මම මේ රටේ තියෙන මේ මහා දෙවන්ත සමාජ අසාධාරණයට විරුද්ධව අර පොතපත කියෝපු ඩාස් කැපිටල් පොත කියේවි අවුරුදු 14 දී මම ජාතින්ගේ ධානය කියන පොත කියේවි අවුරුදු 14 දී හාමුදුරනේ මේ පොත කියුවාම සම්පූර්ණයෙන්ම ඕනම මනුස්සයෙක් වෙනස් වෙනවා කොමියුනිස්ට්වාදය ගැන මේ පොතේ බොහොමසාරේ මූල ධර්මයි හැබැයි මට මේක හිතේ තිබුණා මං अनिवार्य मेवकट पैवती राजेट विरुद्ध वेडकरण मे रटे मिनसुन असाधारण वेन्नी मे समाज साधारण इष्टवेन्या दड़ मत तुटिया विलावट जनता विमुक्त बेरुने सक्रिय देशपाल दायकत्व रटयत्री महापुलवे दायकत्व दीलति मम जीत बेदुरा खड़े दागे नटिक दवसाई मम टिक दवसा इनकोट मठ बेतानी मे वेकर अभी गमेम अभी नोन महात्म्य विवाह මොකද එතුමියත් එක්ක මගේ ඒ පොඩි සම්බන්ධයක් තිබුණ නිසා මම බැලුවා දැන් විකල්පේ මට තනියෙන් කරන්න බැරි නම් මෙයා එක්කගෙන ඉන්න ඕන. මගුල් තුලා මොකුත් නැහැ වෙඩින් එකට ගියේ පැයකමාරයි. පැයකමාරයි. සල්ලි තිබුණා. අද මම වියදම් කරේ නැහැ. වියදම් කරේ නැහැ. අර හොරණ පීරිස් බේකරියෙන් කේක් එකක් අරන් ආවා අපේ අයියා. ඒක ගෙනහැල කපල රීෂ්ටා කරා. සියලු දෙනා දෙහෙන් කන්න බොන්න දුන්නා පැයකම ආරයි දෙකයි එහෙනම් වරෙන් යන්න කඩේට යන්න කියලා අර එයා කියන කඩේට එන මොකද කරන්නේ මට තනින් බඩු කිරන්නද කියන්නේ නැහැ බෑ ඉදා ඉඳලා එතුමිය මගේ භාර්යාව මගුල් තුලා අර උස්සෝ මුකුත් නැහැ ඉතින් මේ විදිහට යනවා යනකොට 1000 රාත්‍රී 1යි කඩේ ඉස්සරහා පිටිපස්සේ අපි පොල්ලතු හේවිල්ලපු මැටි ගහපු ගේ ගහමුදුනේ හිටියේ मोदे ईटमे हेमती मिली गे कथा दुट तटकोरा टाला हेरला दूर हेरला बेलवा बेलवा बालन बालन तेन तुआको गेलिंग करगन हमदायुदी हमदाय महत्व खाऊ दयानंद ज्ञाने मम हाँ तमस पिटोने अलग दें खाना मे बैत इंती टी पना तुआको एक नीति आगे इन्ना एक मैं प्रश्न हाँ खाऊ इसर हाँ कड़े इन मग खाऊ अभी देन वे अरे साध्य है देना बला ये बार गिया है भाई नो नट मत क्या मैं सीशे भी कल लेला यात्रा दिब्बे को हेदे गेला दुरा आ रही हितुआ दे मैं एक हो रहा मैं यात्रा नहीं क्या बोरु खेडुआ दौड़ हम दाई पाएंगा खाल बालन को मुखे खात नहीं इट पासे पीट पासे केसेल काना की दिला दीना दिच्च केसेल काना मेके गेडी कटा गए गोलो कटम हमदा भी लोक का साल नोदी एक गेडिया खड़ा गए पा अट इतना होंद मनुष्य होंद मनुष्य ए पार सिगरेट उज्जाता साल दून आपे नो नुआ आपे मैं आवे कगने हेट उदय गिहिला पोलिस एंट्री अद्दा मेहमे कट्टिया करंगिया वरगन गिहिल गामे सोहम पिटनी गावे जीप्तू नम नमला बाहन की वो मट अंबे मेहस्ती याव संगम लेहस्ती मेक विनस्कर जगतिने पेट्रोल टीके बेवा टायर टीके बेवा हर हर मम අර හිටපු කෙනෙකුට මම මේ මහත්යක පොඩ්ඩක් විනාඩි 5ක් කතා කරන්න අවස්ථාව දෙන්න පුළුවන්. මේ මහත්යව තමසෙට මොකද්ද කතා කරන්නේ? මම පොඩ්ඩක් මට විනාඩි 5ක් දෙන්නකෝ. ඊට පස්සේ ඕනම දෙයක් කරන්න. හැබැයි විනාඩි 5 විනාඩි 30ක් 35ක් දක්වා වගේ ඇදිලා ගියා. අවසාන කතාව අවසානයේ තුමා කිව්වා "ඒ ශ්‍රේෂ්ඨ මිනිසයා" අදත් මං හොයනවා මට හොයා ගන්න බැරි වෙච්ච එකම චරිතය ඔච්චරයි දයානන්ද තමසේ නංගෙදර යනවා
මගේ හමුදා ජීවිතයේ අවුරුදු 18යි කිසි කෙනෙකුට නොදුන්න chance එකක් මම තමු සිට දෙන්නේ. ගිහිල්ලා කට්ටියත් හදාගෙන හොඳින් ඉන්නවා. අද මාව එව්වේ තමුසේ මරලා පුච්චන්න. හැබැයි හෙට දවසේ ඉන්නේ වෙන මිනිස්සෙක්. එතුමා මේ වගේ chance එකක් දෙන එකක් නැහැ ඒ නිසා පරිස්සම් වෙලා ජීවත් වෙනවා. මම පාන්දර දැන් දෙකම ආරතුන්ට යනවා ගෙදර යනවා. අපේ නෝන කවුරුවත් දොරක් අරින්නේ නැහැ මොන හෙන හත ගැහුවත් අර කඩේ ඉස්සරහා බෝක්කු ගලෝට් වෙලා වාඩිලා වෙ ඉන්නවා තුමීරත් අදහ ගන්න බැරුණා මගේ මේ ආපස් පැමිණීම සම්බන්ධයෙන් ඒ පාර රැලි වෙනකම්ම සාකච්ඡා කරා අපි දෙන්න දැන් මොකද කරන්නේ මං කිව්වා මෙන්න මෙහෙම මෙතුමා කිව්වා මට අනිවාර්යයෙන්ම ගමෙන් යන්න වෙනවා මම තීන්දුව කරා ගමෙන් යන්න මම ගමෙන් යනවා අපි නෝන කඩේ කරනවා දවස් දෙකයි කඩේ කඩලා බඩු ටික එළියට දාලා ගිනි තිබ්බා එතකොට මම නෑ ඊට පස්සේ ඉතුරු සල්ලි ටිකේ ආයි බඩු ගෙනහැලා අපේ මාමණ්ඩිට දාලා දුන්නා අපේ නෝනගේ තාත්තට කඩේ එකම ගිනි තිබ්බා දැන් මොකුත් නෑ මම රට වටේ යනවා දැන් රස්සාවකුත් නැහැ මොකක්වත් නැහැ සල්ලිත් නැහැ නෝනත් ගමින් ගියා ගිහිලා එතුමිය නුගේගොඩ පිටකොට්ටේ ගාමන්ට එක රැකියාව හොයාගත්තා මමත් දැන් දන්න කියන අපි නෝන මට රුපියල් 500ක් දුන්නා මේකත් අරගෙන යන්න කියලා මම යනවා ඉතින් එක එක ඥාති හිතවතුන්ගේ ගෙවල් වල රත්නපුරේ යනවා බෙලියත් යනවා කදාස මම යනවා අපේ ඥාතියෙක් ගෙදරකට ඉරිදා දවසක එතුමා වැඩ කරන්නේ අපේ අක්කා බැඳලා ඉන්නේ ඩිට්ලයින් ආයතනයේ මැලිබන් එකේ ගියාම හොඳට කේක් එහෙම දිනා කන්න දීලා ඉතින් කැම් බීම දීලා දැන් මල්ලි මොකද කරන්නේ මම කොහෙ කරන්නම් කිසිම දෙයක් නැහැ කොයි වෙලාවෙ මරණය එයිද දන්නේ නැහැ එන ඕනම දෙයක් වැළඳ ගන්න සූදානමින් තමයි මම මේ ඉන්නේ අපි යනවටවත් හුඟ දෙනෙක් කැමති නෑ මොකද ඒ ගෙවල් වලට ප්‍රශ්න. එතුමා කියනවා මට මල්ලි අලුතෙන් අහවල් තැන අලුතෙන් බේකරියක් පටන් ගත්තා ලොකු කම්පැනියක්. ඒක හෙඩ් බාස් මම. මල්ලිවත් උන්නම් ඉතින් ගිහිලා මම මහත්යෙක් කතා කරලා රැකියාව දෙන්නම්. හැබැයි හැංගිලා ඉන්නත් හොඳම තැනක්. දැන් මම හොයන්නේ මේ වගේ තැනක් නේ. පක්ෂයට කිව්වා මම ආයි මම වැඩ කරන්නේ නැහැ. ඒ දෙනුම් දීම කරලා මම යනවා රැකියාවට. මහත්තයා මහදියා බලන්නේ මොකද මට එතකොටත් අවුරුදු 32 33ක් විතර වෙනවා. දැන් මහත්තයා නම් තේරුම් ගත්තා මේක මොකක් හරි කචල්කාරයෙක් කියලා. කමක් නැහැ කියලා මට කිව්වා අයිසින් පැත්තේ රස්සාවට යන්න කියලා. මම ගියා අයිසින් කේක් හදන්න දැන්. අට පුළුවන් අයිසින් කේක් හදන්න බෑ. ඔළුවත් අප්සෙට්. මම කල්පනා කරා අයිසින් කේක් එක හදන්න ඉස්සෙල්ලා කේක් එක හදන්න ඉගෙන ගන්න ඕනේ. මම හෙමින් මාරුණා කේක් හදන පැත්තේට. ඒක දාන මහත්තයා ඇහිලා අහනවා කොහොද ආනන්ද අයිසින් පැත්තේ නෙමෙයි දැන් මෙතනද වැඩ? මම කෝ උසර් මට එතන ටිකක් මේ අමාරි මම මෙතන මේ මේ මේකට අවශ්‍ය උදව් ටික කරන්නම් කියලා. එකඟ වුණා. හැබැයි කේක් නිෂ්පාදනයේ ලංකාවේ කරපු ලොකුම වෙනස්කම් ටික කරේ මම. අවුරුදු පහක් තිස්සේ නොයෙකුත් පර්යේෂණ කරමින් පොතපත මට මහත්තයා ගෙනල්ලා දෙනවා ගොඩාක් පොත්පත් මහත්තයා මම කවුද කියලා තේරුම් ගත්තා. ඒ පොත්පත් බලලා අවශ්‍ය වෙනස්කම් කළා පුංචි ආයතනයේ ලංකාවේ තියෙන සුපිරිම ආයතන පහෙන් එකක් බවට පත් කරා. ඒ කාලේ ඩෙඩ්ලයින් රාජපක්ෂ රොසරි මගේ කම්පැනිය සහ තව එකක් තිබුණා. එතනට ගෙනාවා. හැබැයි අපේ ආයතනයේ මහත්තුරු මුදල් පාලනයේදී තාමත්ම දුර්වලයි. මොනතරම් මුදල් හම්බ කරලා දුනත් සල්ලි නෑ පඩි දෙන්නවා. පඩි දෙන්නවා සල්ලි නෑ. ඒක අරගෙන කොහේ හරි. යාළුවෝ ටික දාගෙන ජිප් එකේ රවුමක් ගහලා එනකොට සල්ලි බෑග් එකේ නෑ. සල්ලි ට්‍රැවලින් බෑග් එකෙන් කප් පුරවගෙන යනවා. එනකොට මොකුත් නෑ. කට්ටිය එකතු වෙලා වාහන දෙක තුනක් කරගෙන යනවා. ලංකාවට ඉම් රවුම් ගහන එනකොට සල්ලි නෑ. බිල් ගෙවන්න දියුත් නෑ. මේක බරපතල කාරණයක් බවට පත් වුණා. දැන් මම ප්‍රධාන විධායක නිලධාරියා වුණේ අවසානයේ මම අර ගේ අතු ගන්න
භාජන හොදන්න තමයි මම මුලින්ම ගියේ මම ඉන්දියා දන්නේ නැහනේ මට දැන් හැමෝම නායකාරයෝ ඇහිලා කතා කරනකොට මටම ලැජ්ජයි උනම උදා වෙනකොට 1994 අවුරුද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය අගමැති වෙනවා ඊට පස්සේ එතුමිය 95 අවුරුද්දේ ජනාධිපති වෙනවා මෙහෙ හිටපු එස්.ඒ. ප්‍රේමරත්න මහත්මයා එතුමා මගේ යාළුවෙ මට පණිවිඩය අරිනවා දයානන්ද දැන් ගමට එන්න මේ ඇවිල්ලා තියෙන වැඩක් කරන්න මොනවා හරි තියෙන ප්‍රශ්න මම බලා ගන්නවා හාමුදුරනේ මම ලියුම් තුනක් දෙනවා ඒ මහත්යය එකක් අක් පිළිගන්නේ මම පෞචිරිකෝ ගිහිල්ලා කියනවා සර් මට ගෙදර යන්න ඕනේ අනිවාර්යෙන්ම දැන් බෑ දැන් හිටියදී මම අවුදු හයක් කරන්න පුළුවන් දේවල් සියල්ලම කරා මේ ආයතනේ හැදුවා දියුණු කරා මාව මුදා හරින්න දැන් මං ගෙදර යන්න ඉතින් මම ඒක පිළි අරගෙන මට කිව්වහවල් දවසේ වෙනකම් වැඩ කරලා යන්න කියලා මම ගෙදර එන්න දැන් සේරම ලෑත් වෙලා ඉන්නකොට ඒ ආයතනේ මාත් එක්ක මගේ දෙවෙනියා විදිහට වැඩ කරපු එක්කෙනෙක් හොරකමක් කරලා මම වැඩ දහනම් කරේ මාතර මම කිව්වා මේ 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 හුරු තියාගෙන මේක කරන්න මේ මෙයාව අයින් කරමු කියලා හැබැයි ඉතින් මිනිහා මාත් එක්ක තියෙන හිතවත්කම් අත්හැරියේ නැහැ එතුමා මේක ආරංචි වෙලා ඇවිල්ලා කියනවා දයනන්දයි අපි බේගිරියක් පටන් ගමු හැබැයි අති දක්ෂ වැඩකාරයා මිනිහා මගේ ගෝලේ මොකද කොහෙත් තියෙන බේගිරියක් මම අහවල් දෙන තියෙනවා අපි ඕක පටන් ගමු හොඳයි මාග ඉතුරු කරපු සල්ලි ටිකක් තිබුණා අරගෙන ගිහිල්ලා ඒක පටන් ගත්තා දැන් මායි නෝනායි නෝනාගේ මල්ලි තුන්දෙනාම ඒකේ කෑම හදනවා අරයයි තව යාළුවෝ විකුණනවා මාසෙකම අරක් ගිහිල්ලා බැලුවා සල්ලි නෑ හාමුදුරනේ බිල් ටික විතරක් තියෙන සල්ලි වලට වෙච්ච දෙයක් නෑ එතුමා තමයි වික්කේ අන්තිමේ අපි දෙවෙනි වතාවටවත් කඳ පාවුලට ඇදගෙන වැටුණා දැන් මොකද කරන්නේ දැන් බේකරියට බඩු ගන්න විදියකුත් නෑ මේ කුලියට කරන බේකරියක් දැන් බලාගෙන ඉන්නවා දැන් මොකද කරන්න කියලා එක දවසක් උදේ වැඩ නෑ අපේ නෝනා ටින් එකක් අරගෙන ඇහිලා පත්‍ර කෑල්ලක් මගේ ඉස්සරහට දාලා මම පුටි වාරලා ඉන්නේ පහේ කාසි ටිකක් හැලුවා එතුමිය මේ සල්ලි එකත කෙරුවේ කැටේට අර ගහලා දෙන්නේ එතුමියට තමයි සල්ලි ගහලා දෙන්නේ එතුමිය තමයි ආපහු දෙන්නේ අර පහේ කාසි ටික සේරම දැම්මා කලි 10 කාසි තිබුණේ නැහැ මං කිව්වා මේ ඇති මේකෙන් මං අනිවාර්යෙන්ම ගොඩ යනවා කියලා ඒක අපේ මල්ලිට මිටියක් බඳලා දීලා ඒ ටවුමට ඇරියා මේක කොල කරගෙන එන්න කියලා මුදල් කරගෙන ආවා මම ඒ මගේ හිතවතට කතා කරලා ගියා අපි යනවා ඔන්න ඔයා බේකරිය කරගන්න පිටි තියෙනවා සීනි තියෙනවා දර තියෙනවා සියල්ලම තියෙනවා දෙහාටු තියෙනවා තැටි තියෙනවා ඔයා බේකරිය කරලා දිනු වෙන අපි යනවා හැබැයි මී හැඬුවා දැන් දැයි යන්න එපා මම කොයි කමක් නැහැ ගෙදර යනවා හැබැයි ගෙදර යනකොට මම එක්තරා ජයග්‍රහයි පියවරක් ඉස්සරහට තියලා තිබුණේ මොකද අපේ නෝනට අවුරුදු 3ක් යනකොට ගමට යන්න පුළුවන් වුණා ඒ කාලේ ජනසවිය දුන්න හාමුදුරනේ ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩු කාලේ අපේ මහගෙදරට ජනසවිය තිබුණා මහගෙදරට කියන්නේ නෝනා ගෙදරට ඒ පාර ජනසවි කට්ටියත් එකතු වෙලා මම කිව්වා ඔයා පෝර්ණයක් බැඳලා තියන්න පාම් පෝර්ණයක් අපි ආපු දවසක වැඩ කරන්න මට දැඩි අදිෂ්ඨානයක් තිබුණා මං අනිවාර්යයෙන්ම ගමට එනවා කියලා මේ මොන තරම් මරන්න බලා හිටියම් මං ගමට එනවා මේ අදිෂ්ඨානේ මට තිබුණා ඉතින් එතුමිය හැබැයි ලස්සනට ඒ වැඩේ කරලා තිබුණා මම දැකලත් නෑ එනකන් ගමට පෝර්ණිය බඳලා සීරම් වැඩ කටයුතු ටික ඉවර කරලා තිබුණා පාම් පෝර්ණිය ඒ පාර අපි ගෙදර එනවා ගෙදර ඇහිලා බැලුවාම පෝර්ණේ වටේ මහා දෙවන්ත ගස් ඇවිල්ලා පෝර්ණේ දකින්නත් නෑ ඒ පාර අපේ අයියා කෙනෙක් හાર્ට් ඇටැක්ක්ක් හැදිනා මෙලේ යා තනියෙන් හිටියේ විවාහයලා හිටියේ නැද්ද ඒ ගෙදර తాවකාලිකව පදිංචි වෙලා දැන් මේක සුද්ධ කරලා සේරම කළා මෙහා කළා අර සල්ලි සේරම ඒ වටත් තියදන් කළා යන්නේ නැහැට තේ බොන්න දීලා සේරම කළා අවසාන රුපියල් 3000ක් ඉතුරු වෙලා තිබුණා මං හොරන්ට ගිහිල්ලා බස් එකේ කෑම හදන්න අවශ්‍ය කරන පිටි සීනි මාජරින් බිත්තර අනිකුත් ඒවල් සියල්ලම බස් එකේ පටවගෙන ගමට ඇවිල්ලා පස්සෙන් දැවැට පටන් ගන්නවා 1995 අවුරුද්දේ ජනවාරි මාසේ 28 වෙනිදා. පාංගෙට 35ක් හදනවා. හැබැයි අපිට රස බලන්න gediyak ඉතුරුනේ නැහැ. අර සුවඳටම මිනිස්සු ඇහිලා අරන් ගියා. ඒ කාලේ මයෙන් අහපු ප්‍රශ්නයක් තමයි හාමුදුරනේ ඒ රටේ ආයේ පලාදීට බොහිතවත් මොනවද දැන් ඔබේ කේක් හදන්නේ? මම කෝ කේක් හදන්නේ. කවුද කේක් ගන්නේ?
කේක් ගන්න නැතුව ඇති හැබැයි මුළු රටටම මං කේක් ගන්න උගන්වනවා රටටම කේක් ගන්න මං උගන්වනවා කියන අර වාගාලාපය මං ඒ වෙලාවෙ එක් කරා හැබැයි මං ඒ දේ කරා පසු කාලේ රටටම කේක් ගන්න කියන්නේ ඉතින් මෙහෙම පටන් ගත්ත ව්‍යාපාරි තමයි රුපියල් 3000කින් අද වෙනකොට දහසකට වැඩි පිරිසකට රැකියා ලංකාවේ බේකරි කර්මාන්තයේ අංක 1 අපිට කිට්ටුවක් වෙන කවුරුවත් නැහැ මම මේක පටන් ගන්නකොට බහුජාතික සමාගම් මේක අතේ තියාගෙන හිටියේ දෙවන්ත සමාගම් හැබැයි ඒ අද ඒ සමාගම් ඉන්නේ මහා දෙවන්ත පිටිපස්සෙන් සියලුම තීන්දුව తీරන ගන්නේ අපි අද ලංකාවේ වැඩිම බිත්තර ප්‍රමාණය පාවිච්චි කරන ආයතනයේ ලක්ෂ ගාණක් හැබැයි කොවිඩ් වෙලාවේ අපි බිත්තර ගැනීම නැවැත්තුවා විතරයි රුපියල් 8ට බැස්ස විතරේ ඊට පස්සේ අපි වැඩ පටන් අරගෙන දවස් දෙකයි ආයේ රුපියල් 18ට ගියා හිතා ගන්න පුළුවන් මොන තරම් බිත්තර ප්‍රමාණයක් අපි පාවිච්චි කරනවද ලංකාවේ වැඩිම ගෑස් පාවිච්චි කරන්නේ අපි අද ලංකාවේ වැඩිම බේකරි කර්මාන්තය ඇතුළේ වැඩිම සීනි ප්‍රමාණයක් පාවිච්චි ඒ වගේ සාල අමුද්‍රව්‍ය ප්‍රමාණයක් පළවෙනි ගැනුම් කරුවා අපි ඒ තත්ත්වයට ගෙනාව මම අර බස් එකේ බඩු ටික අරගෙන ආපු මිනිස්සයා මේකේ කරේ බස් එකේ බටවගෙන ආවා ඊට පස්සෙත් මම බස් එකේ ගිහිල්ලා තමයි අර බීහව මාජරින් පෙට්ටියක් ලනු දාලා බැඳලා මට දෙන උස්සගෙන ඉන්නේ ඒක කරේ තියාගෙන තව මොන හරි අතේ තියාගෙන ඊට පස්සේ කොළඹ යනවා බෙටා ඇසන්ස් එකට ගිහිල්ලා එකක් කරේ එකක් අතේ අර කිලෝමීටරයක් විතර බස් එකට එනවා ඒ ටික කරේ තියාගෙන එහෙම ගියමු මිනිස්සයා ඊට පස්සේ බඩු හදලා මොරගහේ ටූටාල් එකට ස්පන්ජි මැක්රෝනි බස් එකේ අරන් ගිය මිනිහා මම. දැන් බඩු එක පාට බඩු කිනේ නැහනේ ආයතනය පටන් ගත්තේ තරම්. බස් එකේ අරගෙන ගිහිල්ලා ඒකට දීලා මාසෙකට සැරයක් සල්ලි ටික එනවා. ඒක හරි වටිනවා අපිට එකතු වෙලා එන්නේ. ඒ වෙලාවේ සල්ලි ගේන්නේ නැහැ. මාසෙකට සැරයක් තමයි සල්ලි හම්බෙන්නේ. මේක ලොකු නිකන් දෙන්නා වගේ. එහෙම කළා අපි මේ ආයතනය දියුණු කළා. අද වෙනකොට මම හිතන්නේ ඒ ආයතනයේ වත්කම් වලින් අද හාමුදුරනේ ඉඩම් අකර 300කට වැඩි අරන් තියෙනවා වතු හතරක් තියෙනවා අපන එන කුෂිකර්මයට මේ රටට දායකත්වයේ දෙන්නේ මේ රටට විදේශ විනිමය හොයලා දෙන්නේ හිංගි ප්‍රස්සේ තියෙන විදේශ විනිමය ඒ 39 මම කරන්නේ වැඩි අනිවාර්යයෙන්ම 100 දෙනෙකුට එතන රැකියා දෙන්න පුළුවන් 100 දෙනෙකුට වැඩි ඊට වඩා පුළුවන් ඊට පස්සේ මම මේ කොවිඩ් එකත් එක්ක අපේ ජනාධිපතිතුමා කතා අහලා මට හිතුණා මගේ තේ පොඩ්ඩක්වත් තිබුණ නැහැ 30 කර 25ක් වවන්නු තේ අපන නෑ ආදායම ලබන්නු අද හම්බුන 30 කර 15ක් දාලා ඉවරයි තවක් කර 10යි මේ අවුල් දෙය තුත්තේ මට දාන්න තියෙනවා ඒක කරනවා ඊට පස්සේ තේ ෆැක්ටරියක් මට දාගන්න පුළුවන් ඒ 25යි පිටින් ගත්ත ටිකයි අරගෙන වෙලුවන් තේ ෆැක්ටරියක් වාසනාවමින් තව අවුරුද්දක් දෙකක් යනකොට පටන් ගන්න පුළුවන් මෙන්න මේ දැක්ම තියෙන්න ඕන ඉතින් මේ විදිහට තමයි මේ ව්‍යාපාරේ මම අරන් ආවේ හැබැයි පැය 20ක් නම් මම වැඩ කරා. අර අපේ මම වැඩ කරපු ආයතනයේ අනිවාර්යයෙන්ම පැය 20ක් වැඩ. පැය 20ක් වැඩ. හදවතින්ම ඒ ආයතනයේ දියුණු කරන්න කැප වෙලා වෙහෙසිලා වැඩ කරේ. 7.5ක සම්පූර්ණ මුදල් අවුරුදු දෙකක් පාලනය කරේ මම. බුලත් විටක් ගන්න 7.5ක් කරන්නේ. ඕන තරම් පෑනෙන් බින්දු වෙනස් කළා ලක්ෂ ගණන් හොයාගන්න තිබුණා හාමුදුරනේ වෙන මිනිහෙක් නැයි වැඩේ කරනවා මමවත් මාගාව හිටපු දෙවෙනියා ධම්මික කියලා ගෝලෙක් මං හදපු ගෝලෙක් එතුමයි මායි 7.5ක් ගත්තේ නෑ මේවා තමයි අද අපිට මේ සුභවාදී විදිහට සබා ධර්මයේ විසින් දීලා තියෙන දායාද ලංකාවේ මිනිසුන්ට බේකර් කර්මාන්තය ඇතුලේ දෙවන්තම විප්ලවීය වෙනස මා විසින් සිදු කරා හැබැයි අද කේක් මෝලියක් හදලා පෙන්නුවත් ඒක හංගල නැ ඕන කෙනෙකුට බලා ගන්න පුළුවන් කේක් හදන හැමෝම දන්නවා ඒ කුහකම ඒ රහස්‍යභාවයේ මාගාව නැ ඕන කෙනෙක් ඉගෙන ගනිල්ල ඕන කෙනෙක් කර්මාන්තේ පටන් ගන්න ඒ විවෘත භාවයේ මේ රට ඉදිරියට යන්න ඕන කියන ඒ දැඩි මානසික සංයම සහ ඉවසීම මාගාව තියෙනවා අදත් තියෙනවා හෙට දවසෙත් තියෙනවා එනිසා මේ කර්මාන්ත කළා කී දෙනෙක් ජීවත් වෙනවද අද ලංකාවේ මාදිහා බලලා අද උඟක් අය දෙකේ කර්මාන්තයයි කියන්නේ මහත්යින් ද තමයි අද අපි මේ කර්මාන්තය අරයි යන්නේ මොකද
කේක් වලට ඉල්ලුමක් හදලා දුන්නා. ඔන්න බලන්න එන මං කිව්ව මගේ ජීවිතයේ තියෙන සියලුම බාධාවන් කියලා. 2009 අවුරුද්ද වෙනකොට මාගා වැඩ කරේ 75යි. මම හිමින් ගමක් යන්නේ. මම හඹාගෙන යන ගමන් නෑ මගේ. මට අවුරුදු 25ක් ගියා මේ ගමන අද මේ තියෙන තත්ත්වයට එන්න. මම පෑ 20ක් වැඩ හාමුදුරනේ එතකොටත් බලනකොට මට ටිකක් අසනීපයි. හොඳ මදි ඇඟට හොඳ මදි හරි මම හරි වැඩ කරන්න. ඊට පස්සේ මම ගිහිල්ලා වෛද්‍ය පරීක්ෂණයේ භාජනය වෙනවා. හොරණ. ඒගොල්ලන්ට මේක චෙක් කරගන්න බෑ මට එන්න ගුව වැල්ලවත්තේ. ඉස්පිරිතාලෙකට මම ගියා. ගිහිල්ලා මෙතනින් බටයක් ඇරියා කැමරාව. ඇරලා ඒ ડોක්ටර් කියනවා ඔබතුමා කාත් එක්ක දාවේ? මම කිව්වා අපේ නෝනත් එක්ක. නෝනාට පොඩ්ඩක් එන්න කියන්න කියලා පයින්ඩියා ඇරියා. එනකම ඒ එන අතරේ මට කියනවා මට පේන්නම් ඔබතුමාට පිළිකාවක් වගේ. ගලනාලේ පිළිකාවක් වගේ තියෙන්නේ. රිපෝට් එක එන්න දවස් 14ක් යනවා. බලමු අපි මොකද්ද කියලා. ඉතින් මම මේ අදහසත් අරගෙන ගෙදරට යනවා. එන්න එන්න අමාරුයි, වතුරවත් පෙවෙන්නේ නැහැ මට දැන්. මේ ගලනාලේ සීල් වෙලා. ඊට පස්සේ රිපෝට් එක එනවා පිළිකාවක්. ඊට පස්සේ අපි යනවා වෛද්‍ය මහාචාර්යවරයෙක් හම්බෙන්න. තුමා පසුකාලීනව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ඔබලාගේ කාලෙ වෙන්න ඇති මේ සභාපති වෙලා හිටියා. එතුමා ගාවට ගිහිල්ලා චෙක් කරලා බලනකොට කිව්වා බේට් ටික අලියලා දුන්නා, එහෙනම් ගිහිල්ලා මේක දෙන්න කියලා. ඉතින් අපේ නෝන කිව්වා සර් මේ මහත්තයාට අමාරුයි, මං ගෙදර එක්කන් ගිහිල්ලා මොකද්ද කරන්නේ, වතුරවත් පෙවෙන්නේ නැහැ, ඉස්පිරිතාලේ පොඩ්ඩක් නවත්තමු. එතුමා කිව්වේ මොකද්ද, සල්ලි වැඩියෙන් තියනවා නම් නවත්තන්න. ඒ කිව්වේ බොගේ මිනිහා කොහොමත් මැරෙනවා, අපරාධ සල්ලි වියදම් කරන්න එපා කියන එක තමයි කිව්වේ. නමුත් අපි නෝනෑ බේරෙන්න හම්බුන්නේ නැහැ. අපේ ගමේ පන්සලේ හාමුදුරුවෝ ගියා. ඊට පස්සේ තමයි අර බෝධිසත්වෙක් වගේ වෛද්‍ය මහාචාර්ය ආලෝකපතින මහත්තයාව මාව රිපර් කරේ. එතුමා මාව අරගෙන තේරෙන් බලලා මොනවාරි කරමු කියලා 2009 අවුරුද්දේ දෙවන්ත සත්කමකට මාව වාජනය කරනවා. පෑය 12ක් ආසිරි ආරෝග්‍ය ශාලාවේ මෙතෙක් කරපු ලොකුම සත්කම පෑය 12ක් ගියා. ඒ වෛද්‍යවරු 12 දෙනෙක් හිටියා. ගලනාලේ කපලා අයින් කෙරුවා. ආමාශය ගෙනැල්ලා මෙතනට ජොයින් කරා. හැබැයි අපේ පවුලේ හිතවත් සියලු දෙනාට එන්නකෝ ඩොක්ටර්. 99%ක් තියෙන අවදානම එකයි තියෙන චාන්ස් එක. හැබැයි මේක නොකර වෙන විකල්පයක් ඇත්තේ නැහැ. අපේ නෝනා පැහැදිලිවම කිව්වා අපි එකඟයි, අපිට සල්ලිත් තියෙනවා, ඕන දෙයක් කරන්න ලෝකේ ඕනම තැනකින් ડોක්ටර්ස්ලා ගෙනල්ලා මේ වැඩේ කරන්න කියලා. එතුමා එයාගේ හිතවත් එක්ක ඕස්ට්‍රේලියාවේ ඉන්න ડોක්ටර් කෙනෙකුට ගෙනල්ලා තමයි මේ දේ කරේ. ඉතින් මම හිතුවෙත් නෑ මං කිව්ව ඕන දෙයක් කරලා ඇති. මං අර බය කියන එක අපිට අර 88 89 බය ඇරුණා. දැන් බය තේරෙන්නේ නැහැ. හැබැයි හාමුදුරනේ අදත් දැන් අවුරුදු 11ක් වෙනවා. මං තාම ජීවිතුන් අතර ඉන්නවා. ඒ ප්‍රොෆෙසර් කියන එක දෙයක් තමයි දයානන්ද මිස්ටර් දයානන්ද පිළිකාවේ කියලා කියපු හැටි මිනිස්සු මැරිලා වැටෙනවා. ඔබතුමා ශ්‍රේෂ්ඨෙක්. මං ඒ මට මගේ සර්ජරිට ප්‍රධාන වෛද්‍යවරු 3 දෙනා ගෙනහැල්ලා අපේ ගමේ. ඊට පස්සේ අවුරුදු 2කට පස්සේ දෙමහල් මහා සංඝාවාසයක් හාමුදුරුවෝ 50කට ඉන්න එතුමල්ලාග ගෙනල්ලා එතුමල්ලාගේ නමින් විවෘත කෙරුවා. ඒ වගේ ඇප්‍රිසියේට් එකක් කිසි දවසක ඒ වෛද්‍යවරුන්ට හම්බෙලා නැහැ. හැබැයි මට හිතුණා මේ අභියෝගෙත් මං ජය ගන්නවා. මගේ ජීවිතේ දාපු සියලුම අභියෝග මං ජය ගත්තා නම් මේ පිළිකාවට මාව යට කරන්න බෑ. ජය ගත්තා. අද වෙනකන් හෙට දවසෙ මං මයි ගමන ගියාට මට ප්‍රශ්නයක් නැහැ. මං ජය අරන් ඉවරයි. අදිෂ්ඨානි. නැත්තම් අමාරුම දෙයක් මේ මේ මෙතන පිළිකාවක් හැදෙනවා කියන්නේ මොකුත් නැහැ, කට උතර නැහැ. සර්ජරියක් කරන්න බෑ. එක පෙනහැල්ලත් සම්පූර්ණයෙන් දැනුත් අහකුලලා තියෙන්නේ. ඒක අස්සෙන් තමයි ඒ දෙක කරේ. ඒක තමයි පහුගිය කාලේ අපේ නෝනා මට කොහේ යන්නදුණා, කොවිඩ් හැදුණොත් ආයි කට උතර නැහැ මිනිහා ගමන යනවා. මොකද
පෙනහල්ල එකකින් සුට්ටයි වැඩ කරන්නේ. තේ අභියෝග තියාගෙන තමයි අපි මේ වැඩ කරන්නේ. හිට දවසේ විශ්වාසවත් නෑ. හැබැයි අද දවසේ අපි වැඩ කරනවා. ඊට පස්සේ heart attack මේ අවුරුදු 3කට ඉස්සෙල්ලා 2016යි. එතන කැක්කුමයි ඉන්න බෑ රෑ 11යි වෙලාව. කොහමරි රක්ගල් ටෙලිෆෝන් කොල්ල අපේ නෝනා කට්ටිය ගෙන්න ගත්තා විනාඩි 45ට ගියා ආසිරි හොස්පිටල් එකට. යනකොට ඉතාමත්ම දුර්ලභාස වජිර සේනාරත්න මහින්ද රාජපක්ෂ මහත්තයා ડોක්ටර් තියටර් එකේ. එවෙල්ලෙම ගත්තා. එහෙම්ම ගත්තා මොන report මොකක්වත් නැහැ. ඉතින් මේ වගේ ඉරිමරන් කොලින් පැනපු මිනිස්සෙක් මං. ජීවිතේ ඉතාමත්ම රසවත්. මූණ දෙන්න තියෙන සියලුම අභියෝග ටිකට මූණ දුන්නා. හෙට දවසේ මොනවා වත් ඒකට මූණ දෙන්න ආත්ම ශක්තිය තියෙනවා. ඉතින් උඹලාටත් එහෙම එනවා. දෙවැන්ද අභියෝගෙයි. හැබැයි මම කැමති නම් ඔබලා සියලු දෙනාම තමන්ට හිතට එකඟ නම් තමන්ට පැහැදිලි පාරක් තියෙනවා නම් ගමනක් තියෙනවා නම් ස්වයන් රැකියාව පටන් ගන්න. සෙන්ද කියව පටන් ගන්න. ඒක රටට වටිනවා. ඔබලටත් වටිනවා. තව කීප දෙනෙකුට රැකියාව දෙන්න. බද මන් 1000කට වඩා රැකියාව දීලා තියෙන්නේ. දැන් මට ඒ කාලේ 80 ගණන් වල රැකියාව එනවා. බැංකුවපත් වින් ආවා. ගුරුපත් වින් ආවා. අවසාන ග්‍රාමසේකපත් වින්ුත් ආවා. හැබැයි රතුපෑ පෑනින් රතු පාටට අපේ නම යටින් අන්ඩර්ලයින් එකක් වදිනා පත්තින්නේ මූට. හැබැයි හැමෝටම අවසානයේ අපි මායි නොනයි දෙන්නම ලිව්වා ග්‍රාමසේක විභාගයට චන්දිකාගේ ආණ්ඩුකාරී. දෙන්නම පාස්. ඇයි ලකුණු 65ක් කරන් දෙනවා මම 63ක් කරන් දෙනවා. දෙන්නටම පත්වින් ආවා අපි ගත්තේ නැහැ. ගත්තේ නැහැ. ඉතින් අපි මේ වේගිරිය පටන් අරන් ගත්තනම් මොකද වෙන්නේ? අර අහිංසක ගමට මොකද වෙන්නේ? තාමත් අඳුරේ. අද ගමේ මිනිසු කිසි කෙනෙකුට ප්‍රශ්නයක් නැහැ. අහිංසක නැති බැරි ආබාධිත දුප්පත් සියලු දෙනාටම කැම්ප් පාර්සලයක දෙට්ට යනවා. මගේ සේවකයෝ දාලා වාහන දාලා කැම්ප් පාර්සලේ හාමුදුරනේ හැමදාම ගෙදෙට්ට යනවා. මගුල් තුලාවක් ඕමනාව මලගයක් අරේ මේ ආවොත් අවශ්‍ය කරන සියලුම පහසුකම් ටික මුදලුත් එක්ක දෙනවා. ගමේ ඇව තෙරපි වලට ලක් කරන්න අද අවශ්‍ය නැහැ. ආයතනයක් බිහිලා තියෙනවා ගමේ මිනිසුන්ගේ ප්‍රශ්න විසඳන්න. වහලේ ගලවගෙන උළු ටික ආයෙ තියන්න බෑ ගුවාම තහඩු ටික ලබා දෙන්න ආයතනයක් තියෙනවා. ඇති බැරි අහිංසක මිනිසුන්ට ඉන්න හැටින්න තර නැතුව ඉඩම් කෑල්ලක් ගන්න බැරි නම් වාසනා ගම කියලා ගමක් හදලා ජනපදයක් හදලා මිනිස්සු වදින්චි කරන්න තරම් ශක්තියක් මේ ආයතනයට තිබුණා. ඒ දේ අපි කරා. වාසනා ගම ඉතාමත්ම ලස්සන ලොකු ඉඩමක් අරගෙන මිනිසුන්ට බෙදලා අද ගෙවල් හදලා සජිත් ප්‍රේමදාස මහත්තයාත් උදව් කරා. ලස්සන ගම ලංකාවේ තියෙන හොඳම ගම්මානේ වාසනා ගම. මට දැක්කහම හරි සතුටුයි. දැන් මම මේ ළඟදී එනකොට ප්‍රධාන මැද පාර හොදලා ගිහිල්ලා මම තීන්දුව කරා අනිවාර්යයෙන්ම ඔකට කාපට් නැත්තම් කොන්ක්‍රීට් කරලා දෙන්න ඕනේ හැමදෙනේ වැස්ස පායපු හැටි ඉදේ කරලා දෙනවා. ඊට පස්සේ අපේ නෝනා කිව්වා මීටින් එකක් දාන්න කියලා. අපි මට ඇහුණා කියනවා ඒ ගෙදර පදිංචි ඒ ඉඩමක පදිංචි එක්කෙනෙකුට ඒ සේරම අඩුපාඩු හදලා දෙවැන්ත දානයක් දෙන්න ඒ ඉඩමේ සියලු දෙනාම එකතු කරගෙන. ඒ තුමගේ ආසාව දානයක් දෙන්න. එහෙම කරන්න පුළුවන් ආයතනයක් බිහි වුණා. මම අර ග්‍රාමසේක පත්තිම් දෙකට ගියා නම් අපි දෙන්න එක මොකද වෙන්නේ? බී පෑලක් ගන්න සල්ලි හොයාගන්න බැරි වෙනවා. අද කුඹුරු අක්කර විතරක් 30කට වැඩි. තබර් කල්ද දිස්ත්‍රික්කේ වැඩිම හිමි ඉඩම් හිමිලාභීන් අතර මමත් ඉන්නවා. සමෘද්ධිය ලියන්න හාමුදුරනේ 95 අවුරුද්ද අපේ ගෙදෙට්ට ආවා. බේකරියට ආවේ ඔබලාට අඳුර ගන්න ලැබෙයි. අපේ ගමේම සහෝදරියන් දෙන්නේ එක්කෙනෙක් මගේ ඥාතිවරියක් මට වෙන්නේ දුව.
ඇවිල්ලා කිව්වා අපි මේ සමෘද්ධිය ලියනවා බාප්පා ගාවට තමයි මුලින්ම ආයේ බාප්පා තමයි අංක එකේ සුදුසා ඉඳ ගන්න පුටුවක් නෑ අහන රේඩියෝ එකක් නෑ නමුත් ව්‍යාපාරය අර යනවා මං ගොම මට නිකන් දෙන දේවල් එපා මං කොහොම වම්ම කැමති මට සමුදියේ එපා හැබැයි ඔය දෙන පහසුකමක් නැත්නම් ලෝන් සිස්ටම් එකක් කැම දිනන නම් මට එකක් දෙන්න ඒසු පුදුමයටපත් වෙලා සුරතොර කියලා යෝජනා ක්‍රමයක් ණය ඒ කාලේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හදලා තිබුණා මට රුපියල් 50000ක් එකෙන් හම්බුණා ඒකත් ප්‍රොවිඩෙන්ට් ගත්තා සමෘද්ධිපා ගන්නෙ කිසිම දෙයක් අද දවසේ අත මං ගන්නෑ ඒකට මං කැමති නෑ මට සශක්තිය ගැන විශ්වාසයක් තියෙන මිනිහෙක් මට දෙපයින් නැගී හිටින්න පුළුවන් කියන ඒ විශ්වාසය ඒ කාලේම තිබුණා ඉතින් මොකටද අනුන්ගේ නිකන් හම්බෙන්න රජෙන් උනා හැබැයි මිනිස්සුන්ට උදව් කරනවා දෙපයින් නැගී හිටින්න උදව් කරනවා උදව් කරපු අය හාමුදුරනේ අද ගොඩක් අය කෝටිපති ගොඩක් අය කෝටි මම කෝටි ගණන් වටිනා දේපළ දීලා තියෙනවා මේ පරිත්‍යාගයේ සීලිතයේ මේ හදවතේ තියෙන තාක්කල් සැනසුම කියන එක අපි ගාව තියෙනවා අද දවසේ මට ලකුමනාක් තියෙනවා මේ රටේ වෙන මේ මිව්හාත්මක වෙනසට ස්ට්‍රක්චරල් චේන්ජ් එකට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙන්න. රටේ නායකත්වයේ ලෑස්ති රජයේ ලෑස්ති මේ රටේ මහා දෙවන්ත වෙනස සිදු කරන්න. කේගොල්ලන්ට විතරක් කරන්න බෑ. හැබැයි මේ දෙවන්ත වෙනස සිදු කරන්න අවශ්‍ය කරන මූලික යටිපතල පහසු ගන්න එක මම අද හදලත් ඉවරයි හැමදෙන්න. මම කිව්වේ අවුරුදු 5ට 500කට රැකියා දෙනවා කියලා පළවෙනි අවුරුද්දේ 100ට මම රැකියා දීලා ඉවරයි. තව 400කට මම රැකියා දෙන්න ඕන. දෙන්න ප්‍රෝග්‍රෑම් ප්‍රොජෙක්ට් භාගාව තියෙනවා. මේ මට ලාභ ගන්න නෙමෙයි. බලන්න මොනතරම් මහපියා වැඩසටහනද මේ රට ඇතුලේ තියෙන්නේ කියලා. මම එක උදාහරණයක් කියන්න මම හිත කැකෑරෙන ප්‍රශ්නයක් මේ ප්‍රශ්න මේවා. හාල් මාපියා පැත්තකින් තියන්න ගන්න ගම්මිරිස් පැකට් එක ගම්මිරිස් කිලෝ රුපියල් 450යි අපේ නෝන උඩවලුෙන් ගේන්නේ අලියබල්ල එන ගමන් හැමදාම ගේනවා අපිට ගම්මිරිස් කිලෝ 5ක් විතර දවසට ඕන 450යි කොටලා සේරම කළා මෙයා වෙනකොට රුපියල් 600ක් 650ක් වෙයි හාමුදුරනේ කීයද විකුණන්නේ 1860යි අර පැකට් වල ගහලා විකුණන්නේ ගම්මිරිස් කිලෝවා බලන්න රුපියල් 10කට වඩා මේ ගම්මිරිස් කිලෝකෙන් තියාගන්න තරම් අමානුෂික වෙනව නම් ව්‍යවසායකයෝ ව්‍යාපාරිකයෝ ටික මේ මහ පොලේ උන්ව තියන්න වටිනවා ඊළඟ බලන්න ඔබලා දන්නේ නැහැ ඔබලා ගන්නවා මට මේවට අභියෝග කරන්න ඕන මම පටන් ගන්නවා මේ රිස්කුඩු මාගේ මෝල් තියෙනවා පටන් අරගෙන රුපියල් 10ට දෙන්න පුළුවන් හාමුදුරනේ ලාභ තියාගෙන. විශාල පිටේ රැකියා දීලා. මට අද උදේ ඊය හවසේ කෙනෙක් ව මහත් මං ගිහිල්ලා මං නිතරම අරගෙන මිල ගණන් බලනවා. මොකද ගම්මිරිස් මම මිල දී ගන්නෑ මං ඒක කොටා ගන්නවා. ඒ කඩේ හිටපු මැනේජර් මහත්තයා ගෝ මහත්තයා කරනවා නම් බිස්නස් එක ඔන්න කියලා. මං ගෝ දැන්ටත් මං අපිට අවශ්‍ය දේවල් මං මෙයා කරා. ඒ වගේ තමයි අනිකුත් මිරිස්කුඩුත් එහෙම. මිනිස්සුන්ට මේ මේ මිනිසු හූරාකන්නේ ඇයි? අද කේක් කිලෝ එකක් රුපියල් 750ක් වෙනවා ආවුදුනි. අපි 430යි. මට ලාභ ඕනේ නැහැ. මසල්ලි උපයපු මිනිස්සේ. මට තවත් මුදල් ඕනේ නැහැ. මට වතු පිටිටකින් අනේ ආනිකුත් ආදායමෙන් එනවා ඇති හොඳටම. ඒකෙන් ඉපෙන්න වෙන්න පුළුවන්. අර මිනිසුගේ පඩි ටික අර මිනිසුගේ රැකියා ටික ආරක්ෂා කරොත් ඒ ඇති කියන පරමාර්ථය ඇතුලේ මම මේ මිල හඳවාගෙන ඉන්නේ. අද ටොන් 25කට 30කට වඩා දවසකට කේක් හදනවා හාමුදුනේ ටොන්. ඔබලා සියලු දෙනා මේකසේ 37ම එන්න දවසක යොදාගෙන මේ කෝස්ට් එක භාගයක් විතර කළා
බලන්න ඇහිලා අපේ වැඩපොළ මං හොඳ කෑම වේලකුල්ල ඇහත් කියලා සින්දුවක් කියන අවස්ථාව හදලා දවසම ගත කරන්න බලාගෙන ඉන්න ප්‍රාසීල ගම්තුමාට කියලා ඇහිලා බලන්න අපි මොනවද කළා දෙන්නේ කියලා විවෘත ආරාධනය මෙන්න මෙහෙමයි වැඩ කරන්නේ මේ සියලු දේවල් අපි උපතින් අරන් ආවේ නැහැ මිනිහෙකුට දැඩි අදිෂ්ඨානයක් කැපවීමක් වෙහෙස වීමක් දැක්මක් තියෙන්න ඕනේ ඒ වගේම බය නැතිකම තියෙන්න ඕනේ උදාහරණ පහුගිය 225 අරන් බලන්න ඒ වගේ මිනිස්සු ගොඩක් ආවා පාර්ලිමේන්තුවට කළුතර දිස්ත්‍රික්කේන එක්කෙනෙක් ආවා කවුද කඩහරි කියන්න බැරිද කවුද කියන නිකන් කියන්නකෝ එක්කෙනෙක් ආවා සංජීව එදිරිමාන ආඩම්බරයි ප්‍යාසින මිනිසෙක් දැඩි අදිෂ්ඨානයෙන් කැපවීමෙන් වෙහෙසිලා මහන්සි වෙලා වැඩ කටයුතු කරලා ඉලක්කයක් කරා හඹාගෙන ගිය ශ්‍රේෂ්ඨ ගමනක් එතුමා ඇවිල්ලා තියෙනවා ශ්‍රේෂ්ඨ ගමනක් ඇවිල්ලා තියෙනවා අද මේ 225 එකක් මේ පළාතෙන් පත්විච්ච එකම මන්ත්‍රීතුමා ඉබේ පහළ වුණාද නෑ හැකියාව තිබුණා එතුමාට ඉතාමත්ම හොඳ කටක් පිහිටලා තිබුණා ඒකෙන් එතුමා ඉහළම ප්‍රතිචාර ගත්තා සහ ගිහිල්ලා වැටුනේ හොඳ තැන්වල මිනිස්සු ගාවට ලංකාවේ ඉන්න සුපිරි වැඩගාව මිනිහා හිටියේ අන්න වැඩ ඉගෙන ගත්තා මෙන්න ඔයගොල්ලෝ තේරුම් ගන්න සංජීව එදිරි බාණ්ඩ විතර නේ ඔයගොල්ලන්ට පුළුවන් එයි ඔයගොල්ලෝ අතරින් කෙනෙක් ඡන්දිල්ලුවා නම් පළස් සභාවට හැකියාව තියෙන කෙනෙක් බෑ කියලා හිතන්න එපා මට 2000 අවුරුද්දේ හැමතුනේ එක්සත් ජාතික පක්ෂෙන් UMP එකෙන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නොමිනේෂන් සදාන ගෙදට ආවා මං කැලේ පැන්නා මේක නෙමෙයි මගේ ගමන කියලා මං ඒ වෙලාවෙත් දන්නවා හැබැයි අපේ නෝන කොහොම අවස්ථාව දෙන්නෙත් නැහැ එතුමගේ එතුමිය කියන්නේ අද දේශපාලට යනවා නම් ආයතනෙන් අස්සෙලා යන්න දැන් අපි ওই නෝනගේ මල්ලිට ওই හරි වුමනාක් තියෙන කැක්කුමක් තියෙන මේ ඡන්ද ඉල්ලන්න ප්‍රාදේශීය සභාවෙන් අස්සෙලා යන්න අස්සෙලා ඉල්ලන්න ඒ වගේම වැඩක් අපි කරලා තිනවා සේවාවක් කරලා තිනවා හාමුදුරුනේ ඉතින් සංජීව වේදිරිමාන්න මුළු මේ බුලස්සිංහල ආසනයේට ආඩම්බරයක් හොඳ තරුණයේ ලංකාවේ අනාගතවාදී නායකත්වයට ඉතාමත්ම කිට්ටුට යනකම් යන නායකයෙක් කියලා මට බය නැතුව කියන්න පුළුවන් ඒ සියලුම හැකියාවන් තියෙනවා ඒ දැක්ම තියෙනවා ඒ දර්ශනය තියෙන ඒ බය නැතිකම තියෙනවා ඔබලා ආදර්ශට ගන්න හොඳ හැකියාව තියෙන මෙතන ඉන්නවා මං අඳුරනවා කන්නංගර මහත්තයාව තාමත්ම ශ්‍රේෂ්ඨ පරපුරක මිනිස්සෙක් ඒ ඒ ආතා අපේ ගෙදර එනවා අපේ තාත්තා මල් කපනවා රා බොන්න රා තියෙනවා අපේ ගෙදර අහම උදේ අහම 11 12 වෙලා බතුත් කාලේ යන්නේ ඒ කාලේ ඒ පරපුර ගැන එතුමා කියපු කතාව මට අදත් මතකයි මාර පෞරුෂයක් තියෙන්නේ DSN නායක මහත්තයාගේ රැවුල මෙහෙම දෙපැත්තේ නේද? එතුමාගේ මොනුබුර අර ඉන්නේ. පොඩ්ඩක් තට්ටේදී රැවුලත් වාගෙන. මහා දැනුම් සම්භාරයක්. දක්ෂ කතිකේ ශ්‍රේෂ්ඨ මිනිසෙක්. ඒ પરම්පරාවට නම් වූ දෙන්නේ. කන්නංගර પરම්පරාවට. මා හිතන්නේ ලංකා කල්දේ දිස්ත්‍රික්කේ වැඩිම වත්කම තියෙන මිනිසයාගේ අක්කගේ පුතා. ජගත් විතාන මහත්තයාගේ අක්කගේ පුතා හැබැයි ජගත් විතාන මහත්තයාගේ ඒගොල්ලෝගේ ලොකු සම්බන්ධයක් නැහැ. එතුමාට තියෙන වෙනම දැක්මක්. නැත්නම් ජගත් මහත්තයාගේ දේපොලිටික පාලනය කරන එතුමාට යන්න තියෙනවා මෙතන හෙල වාඩි වෙන්න ඕනේ නැහැ. ලක්ෂ ගණන් පරිදී. ඉගෙන ගත්ත දේ ප්‍රයෝජනෙයි. එතුමා ඉතිහාසය පිළිබඳ අද මම දැකලා තියෙනවා බෝඩ් ගහලා තියෙනවා ඉතිහාසයේ පෞද්ගලික පන්ති කරනවා. එතුමාගෙන් ඉතිහාසය ඉගෙන ගන්න මමත් ආසයි. ඒ පුරා විද්‍යා දැනුම ඒ සම්බන්ධ සියල්ලම තියෙනවා. මේ තරණය රටට සේවාවක් කරන්න මේ ඇවිල්ලා තියෙන්නේ. එතුමාගේ දේපොළ තියෙනවා. දැනුම තියෙනවා. ඕනම පෞද්ගලික ආයතනයක ගිහිල්ලා හොඳ විධායක ශ්‍රේණියේ රැකියාවක් කරන්න පුළුවන්. හැබැයි එතුමා ඒවට කැමති නැහැ.
ඉතාමත්ම නිහතමානී චරිතයක්. ඒ ඔය චරිත තවත් ඇති. එතන ඇති අපි අඳුරන්නේ මම අඳුරන චරිත ගැන මේ කතා කරේ. හරි ආදරය කරන චරිතය. දහම් පාසලෙන් ආවේ සංජීව වගේම. සංජීවාවෙත් දහම් පාසලෙන් ආමුතුරුනේ. වීරවත වන්දරේ දහම් පාසලෙන් ආපු මිනිස්සේ. කතා කරන්නේ කියන්නේ අතේ දහම් පාසලෙන්. උඹලාට ඊට වඩා පහසුකම් සහිත ගමනක් තියෙනවා. දැන් රාජ්‍ය සේවකයෝ. එනිසා ඔබලා හිතන්න එපා ඔබලා නිකම් මිනිස්සු කියලා. ශ්‍රේෂ්ඨ මිනිස්සු. ඔය උපාධිය ගන්න බෑ ලේසියෙන් මට යන්න බැරුණානේ මම මේ කයි ගැහුවට. මේ ආරාධනාව ලැබුණාම මං හා කිව්වේ ඔබලා ගැන හිතලා. මට පොඩක් සෙම ගතිය අසනීප ගතිය දීුණා කමක් නැහැ. මං හිට එන්නම් කියලා කිව්වේ ඔබලා ගැන හිතලා. මට අද ගොඩාක් මගේ කාලසටහනේ වැඩ. සීරම කැන්සල් කරා. කවුරු ගැන හිතලාද ඔබලා ගැන හිතලා. පුංචි සේවාවක් හරි මෙතෙන්දි මගේ කතාවෙන් සිද්ධ වුණොත් මම තරම් සතුට වෙන මිනිහෙක් කවුරුවත් නැහැ. මම රටේ ජනතාවට අසීමිත විදියට ආදරය කරන මිනිස්සෙක්. හටේ ජනතාවට ඉදරනේ සතාසි බවට. අපේ ගෙවල් වල ඉන්නේ සත්තුමයි. බල්ලෝ කී දිනක් ඉන්නවද ගෙදරට ගියාම? බල්ලන්ගේ නම් අරගෙන වැළුව අපිට මිනිස්සු බයිනවා. සුදු මහත්තයා. සුදු හාමිනේ. බාබා. කළු හාමිනේ. කළු මහත්තයා. මේ හදවතේ තියෙන ආදරය මාත් එහෙමයි නෝනත් එහෙමයි. අපි දෙන්නම එකට එක පෑහෙන ගැළපෙන. මම ලක්ෂයක් දෙන්නම් කිව්වොත් ලක්ෂයක්ද ওই මිනිස්සුන්ට ওই වැඩේ කරගන්න. හාමුදුරනේ මේක මහා දෙවන්ත ආඩම්බරයක්. ලක්ෂෙ මදිනේ ওই මිනිස්සුන්ට ওই වැඩේ කරගන්න. බල්ලා හරියට නිවැරදිව සල්ලි දෙන්න. මේ මට දෙ කරන යෝජනාව. හැබැයි පෙන්වන්න බෑ පල් හොරුන්ව. වංචකාරීන්. ආයතන වල වංචා කිව්වොත් අයින් කළා දාන්න. ඔක තමයි අය කියන්නේ. ශ්‍රේෂ්ඨකාන්ත චරිතයක්. ඒ ශක්තිය තමයි අද මුදාහැරලා තියෙන්නේ අපි. ඉතින් මේ කාන්තාව ගොඩක් ඉන්නේ ඔබලා දෙවන්ත විදිහට ඒ ශක්තිය ප්‍රයෝජනට ගන්න. තුමියට පුළුවන් නම් ඇයි ඔබලාට බැරි? තුමිය සම්පූර්ණයෙන්ම අද සම්පූර්ණ මුදල් පාලනේ. මුදල් ලැබිතිකම කරන්නේ ඇයි? දැන් උදේත් මම සල්ලි ටික සාක්කුවට දාත් එයාගෙන දෙනේ. මම පාවිච්චි කරන්නේ නැහැ. මට මුදල් පාවිච්චි කරන්න බෑ. එතුමී කියන්නේ ලස්ස දෙකක් ලස්ස පහක් ගෙනහලා දුණා හවසට ඉවරයි. බඩු එනවා ගෙනියන්න. මිනිස්සු එනවා. ආහා මට දෙන්නම හිතෙනවා. හැබැයි දීලා ඉවර කරන්න පුළුවන් වුණා නම් මේ ආයතනේ ලොඳවත් නැහැ. ඒ දීපු ටික අරගෙන බැලුවොත් හාමුදුරුවනේ මේ ආයතනයක් පවතින්න බෑ. හැබැයි මන් දන්නේ මොන රහසක්ද කියලා. ඒවා බැබලිලා ඇවිල්ලා තියෙනවා. මට මතක් වෙනවා අර චීන කතාවක්. හිඟන මිනිස්සෙක් කල්පනා කරනවා මට මේ වැඩේ හැමදාම මේ හිඟා කන වැඩේ කරන්න බෑ. යන්න ඕනේ දෙවියන් වහන්සේගෙන් මොන හරි ඉල්ල ගන්න. එහෙනම් මට කරන්න බෑ හැමදාම. මිනිහා යනවා ලැහැත් වෙලා හාමුදුරනේ මල්ලත් අතට අරගෙන වෙනදා වගේම යනකොට එක මිනිහෙක් ඇහිලා වී ටිකක් දැම්මයි මේ මිනිහයා පුරුදුයිනේ. ඒකත් අරගෙන යනවා දෙවියන් වහන්සේව හම්බ වෙන්න. ටිකක් ඈත යනකොට රත්තරන් කරිත් එක නැගලා දෙවියන් වහන්සේ බැබලි බැබලි එනවා ඉස්සරහට. මිනිහ හරි සතුටු වුණා. හතුරු වෙලා යනවා දැන් හරි අද මගේ වැඩේ හරි. ගිහිල්ලා කිට්ටු වෙනකොටම දෙවියන් වහන්සේ කරිත්තෙන් බැහැලා ඇහිල්ලා මිනිහට අතපෑවා. දැන් හිඟන මිනිස්සයන් ඉල්ලුවා මොනවා හරි. යකෝ මේ කුමාර වැඩන්නේ කියලා බැලුවා අර වී තියෙනවනේ. වීයට පහක් අරගෙන දැම්ම අර අත් දෙකට. දෙවියන් වහන්සේ නැගලා කරිත්ත නැගලා ගියා. මිනිහා ගිහිල්ලා බැලුවා දැන් ෂා මගේ වීයට පහක් නැති වුණානේ කියලා. මල්ල ඇරලා බලනකොට රත්තරන් ඇට පහක් තියෙනවා. අයිට් ටික ඒ විදිහටම තියෙනවා අර ඇට පහ රත්තරන් වෙලා. මිනිහට හිතුණා මේ වී ටික සේරම දුන්නා නම් මම
මට මේ ටික ආපහු එන්නේ සීරම රත්තරන් වෙලා. පහදුන් එක ගැන විතර මම මිනිහා බරපතල විදිහට කනගාටු වෙන එකින්ද තමයි මම කියන්නේ. චීන අප්ත උපදේශයක් ඔය ප්‍රමා කතාවක්. හැබැයි දුන් දේ ඩබල් වෙලා එනවා. හාමුදුරනේ අපේ පවුලේ මම අර නම දෙනෙක්නේ. අවසානට විවාහ වෙලා එක අක්කගෙන ඉතුරු වුණා. ඊට පස්සේ දැන් විවාහ යෝජනාවක් ගේනවා. එතුමා හනවා දෑවැද්දට මොනවද දෙන්නේ? එතුමාගේ තාත්තා. එතන මට පොඩි අර කඩේ හැම කොල්ල පොඩි ආදායමක් තියෙනවා. මම මෙච්චර සල්ලි දෙන සල්ලි නම් බෑ. මේ ඉන්න ගේ දෙනවා නම් මේකට අපි එකඟයි නැත්නම් බෑ. ගේයි අර රබර් රිඩන් ටිකයි. අම්මා කියනවා මේ වැඩේ කෙරෙන්නේ නැහැ. මේ ඉන්න ගේ තිල්ලනවා නෙමේ මිනිස්සු. දැන් මාගේ නමට ලියලා තියෙනවා. මම පවුලේ බාලයා. මම කිව්වා අම්මේ මේ ගේ ඊටමයි දෙන්න රබර් රිඩන් ටිකක් දීලා අක්කව දීගේක දෙන්න නැත්නම් අක්කා ගෙදරට නාකියි. මම පාරට බහින්නම් මට ප්‍රශ්නයක් නැහැ. මට ගෙවල් දොරවල් ඕනේ නැහැ. මම කොහෙන් හරි ජීවත් වෙන්න විදියක් හොයා ගන්නවා. කියලා අක්කට ගේ දීලා මගුල් කන්න සල්ලි තේරම වියදම් කළා. මම පාරට බහපු මිනිහා හඳුනේ යාළුවෙක් ගෙදර මං හිටියේ. අර කඩේ දාලා තියෙන ඊටම රුපියල් 15,000කට ගත්ත ඊට පස්සේ. අක්කට දුන්නා. හැබැයි ගිය සතියේ අක්කා පිළිකාවක් හැදිලා මිය ගියා. මෙන්න මේ ජයසේන දන්නවා පොකුණු විටින් ඒගොල්ලන්ට ගයක් අරන් දීලා හොඳ ගයක් ජයලස් සිරිසේන මහත්මේ මං ඒ මහා ඉඩම නොවටිනා ගානකට ගත්තා. ආසයි මං ඉපදිච්ච තැනට ආසයි මං ජීවත් වෙච්ච තැනට ආසයි ගත්තා. අද ඉතුරු ඔප්පු ටිකත් මට ගහලා දුන්න උදේ මං එන්නකොට මං කොමන්ට මේ බලන්න වෙලාවක් නැහැ. මේ සේරම මල්ලි ලියා ගන්න. මොකද නොවටිනා ගානක් දුන්නා. තවත් දෙනවා. මං ගොක් ගේ දොරට බඩු මුට්ටු තරම් දෙන්නම්. දයුවේ. මම මැරෙන්න ඉස්සෙල්ලා යලි මගේ වුණා. මං හරි ආසයි ඊටමට. ඒ ආසාව තියෙද්දි තමයි අක්කට දෙන්නේ. හැබැයි අක්කයි දරුවෝ දෙන්නයි දෙන්නම උපාධිධාරියෝ. ඔබලා වගේ. එක්කෙනෙක් පරිපාලන සේවයට පාස් වුණා. අනිත් එක්කෙනා ඉංජිනේරු උපාධිය මේ තව මාස ගානකදී ඉවරයි. දැන් බලන්න ඒ ගත්ත තීන්දුවේ ප්‍රගතිශීලීකම. අක්කා ගෙදරට නාගි වුණා නම් දෙවැන්ත බරපතල ප්‍රශ්නයක්. අද අර සමාජයට දරුවෝ දෙන්නෙක් බිහි වෙලා තියෙනවා සුවිශේෂී උපාධිධාරී. වෙන කෙනෙක් නම් දෙයි කියලා තමයි බය හන්ඩුවේ. අද මේ ගහට කොලටනේ මරාගන්නේ. පර්චස් එකට මරා ගන්නවා. අපි තියෙන දේවල් දීලා එළියට බහි. මම හිතන්නේ මොනව හරි තව කතා කරන්න දේවල් නම් ඕන තරම් තියෙනවා ඇති කියලා මට හිතෙනවා. දවසක එන්නේ හේ සියලු දෙනාම මම ට්‍රාන්ස්පෝර්ට් එකේ ඉඳලා ඔබලාව ගිහින් බස්සලා කෑම් බීම දීලා හවසට සින්දුවක් කියලා දවසම ගත කරලා එන්න ලකලා හැස්සේ කරන්න. මම ඒ සියලුම පහසුකම් ටික මේ සම්පත් අපි එක් කරමු. අසතුටුයි මොකද අපේ රටේ අපේ සහෝදර සහෝදරයන්ගේ දූල පුතාලා අපේ මිනිස්සු අපේ කම අපේ හඬ අපි ඉස්සරහට අරන් ගිහිල්ලා මේ බුලත් සිංහල ආසනයේ සුවිශේෂී ප්‍රාදේශීය ලෝකෙකින් කොට්ටාසිය බාටපත් කරමු. අපි ඒ අදිෂ්ඨානය තියා බැරි දෙයක් නැහැ. කළ නොහැක්කක් නැත. බැසිල් රාජපක්ෂ මහත්තයා උඩු යටිකුරු ගොල්ල පෙන්නලා පෙන්වුවා නම් අර කරන්න බැරි දේවල් ටික සීරම කරලා ගෝඨාභය යුද්ධෙත් දිනලා කොළඹත් හදලා මේ රටත් හදලා පෙන්වන්න ලෑස්ති නම් ඇයි දෙයියනේ අපිට බැරි? මමත් සතුටු වෙනවා. මමත් යමක් කළා පෙන්නපු මිනිස්සෙක්. මගේ කතාවේදී මොනවාරි අපහැදිලි තැනක් අරෝමයක් තියෙනවා නම් පුංචි වෙලාවක් දෙන්න පුළුවන් ඔබලාට ඒ පිළිබඳව පැහැදිලි කරගන්න. එහෙමනම් ඔබලාට සුබනාගතයක්. ඒ වගේම මේ රටට කරන්න තියෙන ඒ සියලුම දේවල් ටික මහ පොළොට සේවාව කරන්න
ඔබ සියලු දිනාටම හේතු වාසනා ලැබේවායි කියලා ප්‍රාර්ථනා කරමින් අප අවස්ථාවට ඉතුරු කරමින් මම සමුගන්නවා සියලු දිනාටම බොහොම ස්තුතියි. Thank you very much.